අයිබෝවන්, ශ්‍රී ලංකා දේශය වෙනස් කරන වෙනස පළමුවෙන් තමා තුළ ඇතිකරමු කියලා ඉතා කාරුණික ආයාචනාව ඉදිරිපත් කරන අතර. වින් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන කාලෝචිත සංවාධාත්මක වැඩසටාන මිත්‍යා මතයට එරහිව නගන හඬ එලි දරව්ව කියන නිසාම පිළිගන්න යන්න එපා. දකින දකින දේ විශ්වාස කරන්න යන්නත් එපා. සීබුද්ධියෙන් සත්‍යය අවබෝධ කරගෙන නිවහල්ව නිවැරදි තීරණ ගැනීමට එලිදරව්ව අපගේ තීරණය ඔබගේ. අදත් මුලා නොවෙන ලෙස වගබලා ගන්න මාර්තුකාව ඔස්සේ අප සමග කතා කිරීමට, අනුශාසනා දීමට, අවවාද කිරීමට දේවධර්මාචාර්ය සුරේෂ් රාමචන්ද්‍රන් අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණි තිබෙනවා. ඉතා ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. එතුමා ගැන මම කියනවා නම් ලෝකයේ මාද්දීප පාකින්ම එතුමාගේ බයිබල් ශිෂ්‍යයන් සිටිනවා, සේවාවන් තිබෙනවා. එතුමා සිංහල භාෂාවෙන් පමණක් නොව බෝ භාෂාවන් වලින් දේවධර්මය උගණන කර්තවිය ඒ සේවාවන් වල නිරතව සිටින පරිණත, මම හිතන විදියට අවුරුදු 38ක් විතර දේව සේවයේ යෙදෙන පරිණත දේවදාසෙක්. මම මතක් කරන්න කැමති බයිබලයේ මට එතුමාට අවස්ථාව දෙන්න ප්‍රථම ප්‍රශ්නය යොමු කරන්න ප්‍රථම කිතුණු බයිබලයේ ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කරන්න රජවරුන් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සාවුල්, දෙවනි එකනා දාවිත්. දෙන්නාම එක්තර අවස්ථාවක දෙවියන් වහන්සේට විරුද්ධව එරෙහිව පිළිකුල් පව් කරනවා. ඒ වෙලාවේ සාවුල් රජතුමාට සාමුවෙල් කතා කරලා ඔහුගේ වරද හංගවලා දෙනවා. සාවුල් රජතුමා නිදහසට කරුණ ඉදිරිපත් කරලා වරද පිළිගත්තෙන දෙවියන් වහන්සේගේ ආලේපය අයිමි කරගත්තා. රජ කෙනෙක් හැටියට හිටියා. ඒ වගේම දාවිත් රජතුමා ඉතාම පිළිකුල් පාපයක් කරනවා. එතුමාට නාතන් ඔහුගේ පාපය කියලා දෙනවා. ඔහු පසුතැවිලි වෙලා පාපය පිළි අරගෙන ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය පුද්ගලයෙක් හැටියට වෙනස් වුණා. ඔබට මේ වීඩියෝ දර්ශනය තුළින් කතා කරන දේවල්, ඔබව දැනුවත් කරන දේවල් මගින් සාවුල් වගේද දාවිත් වගේද ඔබගේ තීරණය කියන එක ඔබට අපි බාර දෙනවා. දේවගතිතුමනි, මම ඔබතුමාගෙන් ආණ්ඩ කැමති මෙවන් ආකාරයට ව්‍යාජ ධර්මයට එරෙහිව අපි කතා කරනකොට සමහර කමන්ට්ස්, ඒ වගේම සමහර දේවදාසයන් විශේෂයෙන් කිතුණුවන් කමන්ට් කරනවා. කියන්නේ ස්වල්ප දෙනෙක් ඔබත් කිතුණුවෙක්, ඔබ කතා කරන අයත් කිතුණුවෙක්, ඇයි කිතුණුවන් කිතුණුවන් අතර මේ වගේ සංවාදයක යෙදෙන්නේ? කිතුණු මොනවාද සමාජයට, නැත්නම් කොන කිතුණු ශාසනයට මේක හොඳ මදි, මෙහෙම කරන්න එපා, අනුන්ව විවේචනය කරන්න එපා, අනුන්ව විනිශ්චය කරන්න එපා, මේක පිළිකුල් දෙයක් කියලා. නමුත් දේවගතිතුමනි, මම නම් බයිබලයේ පරණ ගිවිසුමෙත් අනාගතවතුවරුන් ඒගොල්ලොගේ වැරද හඟවලා දෙනවා, අලුත් ගිවිසුමේ යවුම් පත්‍ර ඒ අපි කියවනකොට ගොඩක් තියෙනවා. ඇත්තටම ඔබ පරිණත දේවදාසයේ බයිබල් ගුරුවරයෙක් ඇටියට අපි වගේ මේ ව්‍යාජ ධර්මය ගැන කතා කරන අය ලංකාවේ පමණක් නෙවෙයි ලෝකෙ ගොඩාක් අයනවා, මේක බලන අය ඉන්නවා. ඒගොල්ලොට ඇත්තටම දෙන අවවාදය මොකද්ද? අනුශාසනා මොකද්ද? අපි කළ හැකිද මේ විවේචනය? හොඳයි, යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි, බොහොම ස්තුතියි සහෝදරයා මේ වැඩසටහනට මාව ඇරයුම් කරාට. මේ ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද බොහෝ කිතුණුවන් හිතන්නේ අපි අන් කිතුණුවන්ට, විශේෂයෙන් දේවදාසයින්ට දොස් කියන්න හොඳ නැහැ, ඒ අයගේ වැරදි ගැන කතා කරන්නවත් හොඳ නැහැ, අපි කළ යුත්තේ ඒ පිළිබඳව යාඥා කරන එක පමණයි කියලා. දැන් ඒකට ඒ අය පදනම් කරගන්නවා විවිධ බයිබල් පද. ඒවයින් මම දෙකක් මතක් කරන්නම්. එකක් කන්ද උඩ දේශනාවේ මතෙව් පහේ යේසුස් වහන්සේ කියනවා මේ තමාගේ ඇහි පරාලයක් වගේ එකක් තියාගෙන අනිත් එක්කෙනාගේ ඇහි තියෙන ඒ දූවිල්ල දෙස බලන්න එපා කියලා. එතන යේසුස් වහන්සේ කියන්නේ අන් අයව විනිශ්චය කරන්න එපා,
මේ ඒ අයගේ වැරද්ද පෙන්වන්න එපා කියන එක නෙවෙයි, තමන් වැරදි කරගෙන අන් අයගේ වැරදි හොයන්න එපා. ඉස්සල්ලා මම නාලා ඉන්න උනේ අනිත් එක්කෙනාගේ පිරිසිදුකම ගැන කතා කරන්න. රෝම දෙකෙත් ඔය වගේ දෙයක් කතා කරනවා. පාවුතුමා අන් අයව දොස් පවරලා දෝෂාරෝපණ පවරන අවස්ථාවේ ඔබට හේතු සාධක කියන්න ක්‍රමයක් නැහැ කියලා. එතනත් අදහස් වෙන්නේ මම වැරදි කරගෙන අනිත් එක්කෙනාට දොස් කියන්න බෑ කියන එක තමයි. දැන් අනිත් කිතුනුවන්ට අපි දොස් කිය කිය බැන බැන යන එක නෙවෙයි මේ වගේ වැටසටහනක වෙන්නේ. මමත් බොහෝ විටක දැනුවත් කරලා තියෙනවා මගේ දේශනා හරහා. විශේෂයෙන්ම ජූඩ් පොතේ 3 පදේ කියනවා අපිට වරක් දෙවියන් වහන්සේ අපිට ලබා දීපු ඒ ඇදහිල්ලට පටහැනිව යමෙක් ක්‍රියා කරනවා නම් අපේ ඇදහිල්ල සඳහා අපි පොරබදින්න ඕනේ කියලා. ඉතින් ඕක අලුත් කිව්ෂුමේ තියෙන්නේ. ඉතින් ව්‍යාජ ධර්මය, ව්‍යාජ ඉගැන්වීම්, මිනිස්සුන්ව රවට්ටන දේවල් සමහරු කරනකොට අපි විවිධ ක්‍රමවලින් ඒ පුද්ගලයින්ට අනුශාසනා දීලා ඕක නවත්තන්න කියන්න ඕනේ. ඒගොල්ලෝ නවත්තන්නේ නැත්නම් අපි පොදු ජනයාව දැනුවත් කරන්න ඕනේ. ඒ ඇදහිල්ල සඳහා පොරබදින එක බයිබලේ තියෙනවා. ඒ නිසා ඔය වගේ ඒ වැරදි කරන මිනිස්සු ගැන අපි එළිදරව් කරන එකවත් එයට විවේචනාත්මකව අපි කතා කරන එකවත් වැරදි කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක බයිබලයට අනුකූලයි. නමුත් ඒ සියලුම දේවල් ප්‍රේමයෙන් කරන්න ඕනේ. දැන් විනිශ්චය කරනවා කියන්නේ එතන ඉවරයිනේ. විනිශ්චය කරනවා කියන්නේ ඔබ ඉවරයි, ඔබව අපි ගණන් ගන්නෑ, එහෙම නෙවෙයි. ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා constructive criticism, destructive criticism කියලා තියෙනවා. එතකොට destructive criticism කියන්නේ අපි චෝදනා කරලා යාව සාමුලින්ම නැති කරලම දානවා. යාට කිසිම ප්‍රස්තාවක් අවස්ථාවක් ලැබලා දෙන්නේ නැහැ හැරෙන්න. නමුත් constructive criticism කියන්නේ ධනාත්මක චෝදනාව. අපි වැරද්ද පෙන්නුම් කරලා දීලා අපි උත්සාහ කරනවා යායව බේරන්න, ගොඩ ගන්න. එනිසා ඒකේ කිසි වැරද්දක් නැහැ. බොහොම ස්තුතියි මේ දෙවිගතිතුමනි. කියන ඔබතුමා මතක් කරා වගේම මතිව 7 පරිච්ඡේදයේ නුඹ විනිශ්චය කරන ආකාරයම තමයි නුඹටත් විනිශ්චය ලබන්නේ. නුඹ මනින්න මින්මෙම තමයි දිව්‍යන් වාස්සේ නුඹවත් මනින්නේ කියන එක මතක් කරන. අපි එතන අපි විනිශ්චය කරන්න යන්නේ නැහැ, විවේචනය කරනවා විතරයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තවත් මේකට මට උපදේශයක් දෙන්න, පරණ ගිවිසුමේ දිවිතිය කතාව 13 පරිච්ඡේදයේ දෙවිගතිතුමනි 1 ඉඳලා 6 වෙනකන් තියෙනවා නුඹලා අතර ස්වප්නකාරයෙකෝ අනාගත වතුරු කෙනෙක් උඹලා අතරම පිටින් නෙමෙයි නැගිටලා නුඹලාගේ දිවෙන් වාස අතරලා වෙනත් දිවි කෙනෙක්ට නමස්කාර කරමු කියලා කියමින් ලකුණකෝ අඩයාලමක් කියමින් ඒ අඩයාලම ලකුණ ආස්කම සිදු වුණත් ඔවුන් කියන දෙයට කීකරු වෙන්න එපා. කියන්නේ ඔබගේ දිවෙන් වාස ඔබව පරීක්ෂා කරන, ඔබට ප්‍රේම කරන නිසා එවැනි පූජා මේ එවැනි ප්‍රපේතවරුන ඉතුරු කරන්න එපා, මරන්න කියලා කියනවා. ඒ වගේම නව ගිවිසුමෙත් කියනවා මේ ඇදහිල්ලට බාධා කරන අය ඇඹුරුම් ගලක් ගැටගාලා මූදට දාන්න කියලා. ඒ වගේ දෙවිගතිතුමනේ එසේ කියල පොතේ මම බැලුවා. කියන්නේ 3 පරිච්ඡේදේ ඔවුන් පිළිගත්තත් නැතත් කියන්නේ. එතකොට දැනුවත් කරන එසේ කියලතුමාව ඔවුන් කවදාවත් පිළිගන්නේ නැහැ කියලා දැනගෙනත් කියනවා. එතකොට කියන්නේ ඇත්තටම කියන්නේ කියන්නේ මේක අපිට දරා ගන්න බැ. මේ නිසා ඒගොල්ලගේ වැරද අපි සමාජගත කරන එක කොහොමද කරන්න ඕනේ? ඔව්, දැන් ඔබතුමා හරි කතන්දරයක් කිව්වා. උතන මේ ද්විතීයික කතාව පොතේ එතන දෙවියන් වහන්සේ අනුශාසනාව දෙද්දී කියන්නේ නැහැ එයාගේ හාස්කම් කරන්නේ නැහැ, ස්වප්න දකින්නේ නැහැ, බොරු කියන්නේ කියලා. ඔය ව්‍යාජ ගුරුවරු කියන උදවිය, ව්‍යාජ ප්‍රපේතවරු කියන උදවිය හාස්කම් කරන උදවිය. ඒ අය නිසා බොහෝ අය ඒ අය පස්සෙන් යන මිනිස්සුන්ට ස්වප්න පේනවා. මොකද මම අවුරුදු 38ක් සේවය කරනවා ඔබතුමා කිව්වා වගේ. ඉතින් මම බොහෝ අත්දැකීම් ලබාපු පුද්ගලෙක් ඔය පිළිබඳව. ඇත්තටම ව්‍යාජ ගුරුවරු පිටපස්සෙන් යන මිනිස්සු ස්වප්න දකිනවා, දර්ශන දකිනවා, ඒ අයට හාස්කම් සිදු වෙනවා. ඉතින් අපි හාස්කම් පස්සේ, ස්වප්න පස්සේ, දර්ශන පස්සේ අපි යන්නේ එක නෙවෙයි. ඕක කවුද කරන්නේ, කොහෙන්ද ඕක එන්නේ කියන එක අපි බලා ගන්න ඕනේ. ඒක තමයි ද්විතීයික කතාව 13 තියෙන්නේ. එතකොට දැන් මතේව 7, මතේව 5 ඉඳලා 7 වෙනකම්ම කන්ද උඩ දේශනාව තියෙන්නේ.
ඒක අපි මුලින්දම්ම අපි බලාගෙන ගියොත් යේසුස් වහන්සේ ගෝලයින්ට සහ ඊට පස්සේ ආපු සෙනඟට ක්‍රමවේදයක් ලබා දෙනවා ප්‍රායෝගික ව්‍යවහාර ජීවිතය කොහොමද ගත කරන්න කියලා. ඉතින් උන්වහන්සේ එතන උගන්වන්නේ ඔබ යම් මිම්මකින් කවහරි විනිශ්චය කරනවද ඒ මිම්මෙන්ම ඔබවත් අපි විනිශ්චය කරනවා කියලා. ඒ කියන්නේ ඔබ විනිශ්චය කරන ලබනවා කියලා. ඒ කියන්නේ ඔබ වැරදි කරගෙන ඔබ අනිත් අයව විනිශ්චය කරන්න බෑ. ඒ නිසා ඔබ හරියට ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ වචනය මත සිටගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට අවංකව ඔබ ඉන්නවා නම් ඔබට පුළුවන් මේ දේවල් ගැන කතා කරන්න, මේ දේවල් එළියට ගේන්න. ඒ නිසා මේක අපි ඔබතුමාගේ ප්‍රශ්නේ කොහොමද අපි කරන්නේ කියලා. ඉතින් ඉස්සරට වඩා දැන් අපිට ලොකු ආශිර්වාදයක් තමයි සමාජ මාධ්‍ය. ඉතින් සමාජ මාධ්‍ය හරහා අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන ක්‍රිස්තියානි අය බලනවා. ඔය වගේ ව්‍යාජව උගන්නන අය බලනවා. ඒ ව්‍යාජ ගුරුවරු පිටිපස්සෙන් යන අය බලනවා. එහෙම නොයන අයත් බලනවා. ක්‍රිස්තියානි නොවන අයත් බලනවා. ඉතින් අපි මෙතන කාමරයක ඉඳන් කතා කරන එක මුළු ලෝකෙටම අපිට යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා දැන් සමාජ මාධ්‍ය හරහා. ඉතින් මේක හොඳ ක්‍රමයක් මේ ආකාරව අපි දැනුවත් කිරීම. ඉතින් සමහර වෙලාවට අපි සමහර ව්‍යාජ ගුරුවරු ගැන කතා කරනකොට මටත් ඔය කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා ඇයි ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ, ඍජුවම කෙලින්ම ගිහිල්ලා කතා කරන්නකෝ, ඇයි මෙහෙම කරන්නේ කියලා. නමුත් බොහෝ ව්‍යාජ ගුරුවරුන් අපි ඉතිහාසයේ ගත්තනම් ආන්නේ දැන් සාවුල් ඔච්චර ලොකු වැරද්දක් කරලා 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ අතටම අහුණා. ඔව් සාමුවෙල්ට අතටම අහුණා. එහෙම අහු වෙලත් මිනිහා නිදාසට කරුණු කියනවා. අන්තිමට බැරිම තැන මම නෙමෙයි මේ මිනිස්සු තමයි මාව මේ වගේ තත්ත්වයටපත් කරේ කියලා දිගින් දිගට හේතු සාධක ඉදිරිපත් කරනවා. නිදාසට කරුණු දක්වනවා. තව එකක් සාවුල්තුමා කරනවා. මොකද්ද? සාමුවෙල්ට කියනවා ඔබතුමාගේ දෙවියන් වහන්සේට පූජා කරන්නයි මම මේ සත්තු ගෙනාවේ. අන්න ව්‍යාජ ගුරුවරුන්ගේ ස්ථාවරය. අනික ඒක හරවනවා අපිටම. අපි මේක කරන්නේ ඕගොල්ලන්ගේ යහපතට, මිනිස්සුන්ගේ යහපතට, දේව රාජ්‍යයේ ඉන්න අයගේ යහපතට කියලා ඒ අය එහෙම කරන නිසා අපිට නිතරම බෑ ඒ අය එක්ක කතා කරලා ඒ අයව දැනුවත් කරන්න. සිත දැඩි වුණාම ඒ අය අහන්නේ. ඒ නිසා අද මේ ප්‍රශ්නය අහන නිසා මම කියන්නේ සමාජ මාධ්‍ය අංක 1ව තිබෙනවා සෙනඟට දැනුවත් කිරීමක් ලබා දෙන්න සත්‍ය මෙයයි අසත්‍ය මෙයයි කියලා. තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා දේවගතිතුමනි. ඔබතුමාගේ වැඩසටහන කිතුණු නොවන අය ගොඩක් බලනවා. කියන්නේ කිතුණු නොවන ආගමික පූජකවරුන් බලනවා. එක කාරණාව ඔබ දේව ධර්මාචාරවරයෙක් නිසා ඔවුන්ට අවශ්‍ය වැදගත් තොරතුරු ඔබගෙන් ගත්තොත් ඔවුන්ට වටිනවා කියන එක. ඒක දෙපැත්තම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉන්දිකතොටවත මගේ මිත්‍රයා මම ඔත් එක වැඩ කරනකොට හරි ආසයි ඔබතුමාගේ දේශනාවන මේකත් අනිවාර්යෙන් එතුමා සහ එතුමාගේ ප්ලැට්ෆෝම් එකේ ඉන්න කට්ටිය බලනවා. දැන් මට අහන්න ඕනේ දැන් මගේ කමෙන්ට්ස් වල මම දැක්කා දේවගතිතුමනේ දැන් මේ ව්‍යාජ ප්‍රපේතවරුන් ගුරුවරුන් නිසා පේතෘස් දෙවෙනි පරිච්ඡේදය කියනවානේ සත්‍ය වූ මාර්ගය ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා කිතුණු නොවන අය අතර ලැජ්ජාවට අපහාසයට ලක් වෙනවා කියලා. ඒ නිසානේ අපි ඒ කියන්නේ කිතුණු නොවන අය අපි ලැජ්ජාවටපත් කරන ඒ නිසානේ ඒගොල්ලෝව දැනවත් කරන්නේ කිතුණු නොවන අයව. දැන් ගොඩාක් කට්ටිය දැන් ඒකට විරුද්ධව කතා කරනවා. ඔගොල්ලෝ බලන්නකො ඒගොල්ලෝ ආස්කම් කරනවානේ. ඒගොල්ලෝ ඒ කරන ආස්කම් ඔගොල්ලෝ කරන්නේ නැහනේ. ඈ බලන්න කොච්චර අය එයාලගේ සේවයෙන් උදව් ලබනවාද, සහයෝගය ලබනවාද, ආශිර්වාද ලබනවාද. ඒ නිසා ඔගොල්ලෝ ඇයි ඒකට ගරන්නේ කියලා අහනවා. දෙවෙනි එක බලන එයාලගේ කොච්චර සංඛ්‍යාව ඉන්නවද කියලා අහනවා. අපේ එතකොට දැන් සංඛ්‍යාව මත සහ ඒගොල්ලෝගේ ආස්කම් මත සහ ඒගොල්ලෝගේ ධනය මත ඒගොල්ලෝ අනුමත කරනවා. දැන් බයිබලේ පරණ කිව්සමේ දේවගතිතුමනි මිකායට විරුද්ධව කියන ප්‍රොපෙතෝර 400ක් හිටියා. මෙයා මිකායා තනියේ කියලා ඒගොල්ලෝ අපහාස කරා. නමුත් මිකාය දෙවෙනසොන්ස පෙනී සිටියා. ඉලියායි කතාවත් එහෙම. එතකොට දැන් මේක හරි අපහාසු දේවගතිතුමනි ගොඩාක්
වෙලා වරගනම කියලා දෙන්න. කියන්නේ තාම අපාසු මේ ව්‍යාජ ගුරුවරුන්ව අඳුනාගන්න. කියන්නේ ඒගොල්ලෝ හොඳ දේත් එක්ක තමයි කලවම් කරලා මේ ව්‍යාජ ධර්මයේ දෙන්නේ. නමුත් බයිබලේ තියෙනවා එයාලගේ සින්ඩම්ස් ලකුණු ඔක්කොම තියෙනවා. දෙවෙනි තිමෝති තුන්වෙනි පරිච්ඡේදයේ ලිස්ට් එකේ තියෙනවා, ගොඩාක් බයිබලේ තියෙනවා. කොහොමද අපි කිතුණු ආයසහ කිතුණු නොවනයි මේ ව්‍යාජ ධර්මයේ සියුම් ලෙස අඳුනාගන්නේ කොහොමද? අඩයාලමක්. ඔව්, දැන් ඕකට මම පොඩ්ඩක් පැහැදිලිව විස්තරයක් දෙන්නම්. ඔව්. ඉස්සෙල්ලම කිතුණුවන්ට කිතුණුවන් කියන නම ලැබුණේ අන්තියෝකියේ. ඔව්. කවුද ඒ නම එයාට ලබා දුන්නේ? කිතුණු නොවන අය, අන්තියෝකියේ වෙසෙන අය. මේ අයව බලලා ඒ අයගේ හැසිරීමේ කතාවේ ජීවිත රටාවේ ක්‍රිස්තුස් වහන්සේව දැක්කා. ඉතින් ඒ නිසා තමයි ඒ මිනිස්සු මේ අයට කිතුණුවන් ක්‍රිස්තියානියන් කියලා කිව්වේ. ඉතින් ක්‍රිස්තියානි නොවන අය ක්‍රිස්තියානි අයව බලනකොට ඒගොල්ලන්ට පේන එකෙන් තමයි මේක තමා කිතු දහම කියන ස්ථාවරයට එන්නේ. අපි 1505 මුල් වතාවට පෘතුගීසි කාරයෝ ලංකාවට එනකොට ඒ අයගේ ඉරියව්, ඒ අයගේ හැසිරීම, ඒ අයගේ ජීවන රටාව දිහා බලලා ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි නොවන ප්‍රජාව කිතුණු ආගම පිළිකුල් කරන්න පටන් ගත්තා. අතලොස්සක පිරිසක් වාසිතකා ඒ ආගමට හැරුණා නිසා බහුතරයක්ම පිළිකුලක් හැටියට තමයි දැක්කේ. අපි එදා ඉඳන් අද වෙනකන් ඉතිහාසය ගත්තොත් අද ක්‍රිස්තියානි කියන නමට, ඒ ඇදහිල්ල ක්‍රමයට, කිතුණුවන් කියන ප්‍රජාවට, දේවදාසයන් පාස්ටර්ලා කියන අයට හොඳ ගරුත්වයක් නැහැ. ඒකට අපි මේ ක්‍රිස්තියානි නොවන අයව අපි ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ දැකලා තියෙන්නේ මේ ව්‍යාජ මේ අයගේ ක්‍රියා. බයිබලේ උස්සගෙන යන පළියට ඒගොල්ලෝ ක්‍රිස්තියානි වෙන්නේ නැහැ. බයිබලේ තියාගෙන හයියෙන් දේශනා කරන පළියට ඒගොල්ලෝ පාස්ටර්ලා වෙන්නේ නැහැ. පාස්ටර්ලා වගේ කොලර් එකක් දාගෙන මේ නිල ඇඳුමක් ඇඳගෙන ගිය පළියට ඒගොල්ලෝ පාස්ටර්ලා නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය හරියාකාරව ඉගෙනගෙන ඒ වචනය පරිදි තමන්ගේ ජීවිතය හැඩගස්සගෙන ඒ වචනයට අවංකව දේශනා කරන උගන්නන අය තමයි දෙවියන් වහන්සේගේ දාසයෝ. ඉතින් අපි වචනය කියලා කියද්දී ශුද්ධ වූ බයිබලය. බයිබලේ අතේ උස්සගෙන ඉන්න වැඩක් නැහැ. බයිබලේ හරියට අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ, හරියට ඉගෙනගෙන තියෙන්න ඕනේ, හරියට පරිහරණය කරන්න ඕනේ, ඒකට කීකරු වෙන්න ඕනේ. බයිබලයේ තියෙන දේ පමණක් දේශනා කරන්න ඕනේ. ඉතින් එයට පටහැනිව වැඩ කරන මේ ව්‍යාජ අයව දකිනකොට ඕනම කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි කිතුණු දහම කියලා. ඉතින් මොකද ක්‍රිස්තියානි නොවන අය බයිබලේ කියවන්නේ නැහනේ. දැන් ඔබතුමා කිව්වා ඉන්දික තොටවත්ත මහත්තයා ගැන. ඒ මහත්තයා නම් මම හිතන්නේ යම් දුරකට බයිබලේ කියවලා ඇති, කියවලා තියනවා කියලා මම හිතනවා. හැමෝම එහෙම නෙමෙයි. හරිද? දැන් එතුමා පවා මුළු බයිබලේ දේව ධර්මෙම දන්නේ නැහැ. ඒ වගේ ඕනම කෙනෙක් අපි දිහානේ බලන්නේ. ඔව්. ඒ නිසා අපි මේ 1505 ඉඳන් අද වෙනකම් ක්‍රිස්තියානි කියන නමින් මේ රටේ ඔන්න පිරිස අවංක ක්‍රිස්තියානි අය හැටියට, බයිබලයේ ක්‍රිස්තියානි අය හැටියට ජීවත් වුණාද කියලා ඇහුවා නම් ඒකට මම දෙන්න ඕනේ උත්තරේ නෑ. ඉතා සුළුතරයක්. ඔව්, බහුතරය නෑ. ඒ නිසා මම අපේ සරල භාෂාවෙන් කියනවා නම් අපි තමයි අපිම කාගත්තේ. ක්‍රිස්තියානි නෙමෙයි ක්‍රිස්තිහානි. ක්‍රිස්තිහානි කරලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේවත් හානි කරලා, කිතුණු ඇදහිල්ලත් හානි කරලා, බයිබලෙත් හානි කරලා, ඒ වගේ තියෙනවා. ඒ නිසා මම කියන්නේ අද ලංකාවේ ක්‍රිස්තියානියට එල්ල වෙලා තියෙන මේ දේ පිළිබඳව වගකිය යුත්තන් ක්‍රිස්තියානි අයමයි. මේ මාව ක්‍රිස්තියානි නොවන නිලධාරීන්, පොලිසිය නිලධාරීන් වෙන්න පුළුවන්, රජයේ අනෙකුත් නිලධාරීන් වෙන්න පුළුවන්, යම් කාර්යාලයේ නිය සාකච්ඡාවකට මාත් එක්ක එනකොට ඒගොල්ලෝ කෙලින්ම මගෙන් සමහර නම් කියලා අහනවා. දේවගැතිතුමනි, අර පුද්ගලයාත් ඔගලංගෙක් කෙනෙක්ද, එහෙම නැත්නම් ඔබතුමා අර පුද්ගලයාගේ කෙනෙක්ද කියලා අහන තරමට අද ක්‍රිස්තියානි ඇදහිල්ල බිමට වැගිරිලා ගිහිල්ලා තියෙනවා. හරිනම් අහන්න ඕනේ, ඔබතුමා අර යේසුස් වහන්සේගේ බැතිමතෙක්ද? යේසුස් වහන්සේත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. දැන් බලන් ගියාම
හොරු එක්කයි ව්‍යාජ ගුරුවරු එක්කයි ක්‍රිස්තියානි කාර්යාව සංසන්දනය කරන වකවානුවකටයි අපි අද වැටලා තියෙන එකට වග කියන්න ඕනේ ක්‍රිස්තියානි අයමයි. බයිබලයට අනුව ජීවත් වෙන්න ඕනේ එච්චරයි. ඒක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක පුදුමයක් නෙමෙයි දේවගතිතුමනි, මේ පළවෙනි කොළඳි තුන්වෙනි පරිච්ඡේදයේ යක්ෂයා ගී දූතයා දෙවියන් වහන්සේගේ දූතයන්ට සමාන අර ආලෝකයේ දේවදූතයගේ ස්වරූපය ගන්නවා මුලා කරන පිණිස. ඒ වගේම එතන පවුල්තුමා කියනවා මේ මොනවාද කියන්නේ, එහෙමනම් අධර්මිෂ්ඨේ සේවකයන් ධර්මිෂ්ඨයන්ගේ ස්වරූපය ඒ වෙස් වලාගෙන රවටන එක පුදුමයක් නෙවෙයි කියන එක. එතකොට අද කියන්නේ ඇත්තටම කියන්නේ ඔබතුමා වෙනි දේව ධර්මාචාරවරයෙක් එක්ක එයාලගේ නම් කියන්න අකමැති නිසා තමයි මම නම් සඳහන් කරන්න ඇත්තේ. අනිතක අපි අද කතා කරන මාතෘකාව සමස්ත ලෝකයේ ව්‍යාජ ධර්මය නිසා මේ ලංකාවේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් නම් කියන එක අපිට තේරුමක් නැහැ. අපි අනාගතයේදී අපි කියවනවා. එතකොට දේවගතිතුමනි මට දැනගන්න ඕනේ දැන් ඉතිහාසයක ඔබතුමා මතක් කරා. කියන්නේ එංගලන්තය, ඇමරිකාව, ඒ වගේම ප්‍රංශය, ඒ වගේම ජර්මනිය විශේෂ එවැනි රටවල් වලින් අතීතේ ගොඩාක් මිෂනරිවරුන් ආවා. ඔවුන්ගේ ආදර්ශමත් ජීවිතය නිසා ලංකාවේ මට මතකයි දැන් රස්සාවට යනවනෝ කිතුණුවෙක්ට ප්‍රමුඛත්වය දුන්නා, පිළිගැනීමක් දුන්නා. නමුත් අද බලනකොට ඒ රටවල් වල මේ ව්‍යාජ ධර්මය ව්‍යාප්ත වෙච්ච නිසා 1906න් පස්සේ අසූසා රිවයිවල් එක එන ඇති වෙනවා. ඊට පස්සේ බ්‍රෙන්හාම් කියන පුද්ගලයෙක් ඇති වෙනවා. පුදුම මේ ආස්කම් නෙමෙයි, ඊට වඩා ආස්කම් මේ ගොඩක් දේවල් කියන්නේ ඔබතුමා දන්නවා. එතකොට මේ දේවල් නිසා ජාත්‍යන්තර මට්ටමින් යේසුස්වන්ස කිව්ව අවසාන කාලේ අර බෝධෙනෙක් අරද මුලා වෙලා යනවා අනිතක පටු මාර්ගයේ ඒ විශාල මාර්ගයේ මතය හතෙත් කියනවා. එතකොට ඒක පුදුමයක් නෙමෙයි කිතුනවන්ට. නමුත් ඒ ගැන චුට්ටක් කියලා දෙන්නකෝ, ඉතිහාසයේ කොහොමද මේ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාජ ධර්මයේ ක්‍රියාත්මක කරලා බලපෑමක් ඇති කරේ? ඒක චුට්ටක් දැනුවත් කරන්න. ඔව් මේක ලස්සන ප්‍රශ්නයක්. ඒක පටන් ගන්නකොට ඔබතුමා මෙහෙම කතාවක් කියනවා මේ ආලෝකයේ දූතයා ගැන. ඔව්. යක්ෂයා ක්‍රියා කරන ක්‍රමවේද දෙකක් බයිබලෙන් අපිට බලා ගන්න පුළුවන්. එකක් තමයි ගොරවන සිංහෙක් වගේ වැඩ කරනවලු. ඒවා තමයි පීඩා ප්‍රශ්න ඒ වගේ. දැන් ඉතිහාසය අපි ගත්තොත් පළවෙනි කිතුනුවා ස්ටේෆන් කියන පුද්ගලයා ක්‍රියාපතේ අපි දකිනවා මරමෝටපත් කරනු ලබනවා. ගල් ගහලා මරනවා. ඊට පස්සේ යාකොබ් කියන පුද්ගලයාව හෙරොද් බෙල්ල කපලා මරනවා. එතකොට ක්‍රියාපොතේම බයිබලේම ක්‍රිස්තියානි අයට විරුද්ධව එල්ල වෙන පීඩාවන් පටන් ගත්තා. අදටත් පීඩාවන් තියෙනවා ලෝකේ බොහෝ රටවල් වල. ක්‍රිස්තියානි අයට පීඩා තියෙනවා. ඉතින් ඒක අපි දකින්නේ යක්ෂා ගොරවන සිංහෙක් වගේ කිතුණුවන්ට විරුද්ධව වැඩ කරන එක. එහෙම කරලා යම් දුරකට යක්ෂයාට සාර්ථක වෙන්නත් පුළුවන්. බය කරලා, තරවටු කරලා, ගහලා, බැනලා, ගිනි තියලා නවත්තන්න පුළුවන් යම් දුරකට. නමුත් ඒකේ විශාල සාර්ථකත්වයක් නැහැ. ඒ නිසා තමයි ඊළඟ ක්‍රමවේදයේ යක්ෂා භාවිත කරන ක්‍රමවේදය ආලෝකයේ දූතයා. මොකද අපි දන්නවා අපි අද යක්ෂයා කියන ඒක ඇත්තට දේව දූතයෙක් හැටියට හිටපු එකෙක් නේ. ඔව් ඔව්. දේව දූතයෙක් හැටියට ඉඳලා දෙවියන් වහන්සේටත් ඉහළින් යන්න හදලා තමයි උඩඟුකම නිසා දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ඒ දූතයාව තල්ලු කරේ කියලා අපිට බයිබලෙන් පේනවා. ඉතින් ඔහු සහෝගේ තව දූත පිරිස් විශාල සංඛ්‍යාවක් ස්වර්ගයෙන් පහතට හෙලනු ලැබුවා. ඉතින් එදා ඉඳන් අද දක්වා ඔහු යක්ෂයා හැටියට ක්‍රියා කරනවා. නමුත් අපි ඔය විවිධ ආගම් වලින් අපි විවිධ කතන්දර වලින් යක්ෂයා කියන්නේ කළුම කළුපාටයි සොහොන් ගෙවල් වල තමයි ඉන්නේ අප්‍රිය සාගතයි ගඳ ගහන එකෙක් කියලා අපි හිතාගෙන හිටියට යක්ෂයාට පුළුවන් සුදුම සුදු පාටට සුවඳ හමාගෙන ලස්සනට ආකර්ෂණශීලීව අපිට ළඟා වෙන්න. මොකද ඔහු ඒ වගේ හිටපු පුද්ගලයෙක් නිසා. අනික දෙවියන් වහන්සේ ඔය යක්ෂයා දූතයෙක් හැටියට හිටපු කාලේ ඔහුට දී තිබූ දීමනාවන් උදරගත්තේ නෑනේ. ඔව්. මගේ තව දේශනාවක් තියෙනවා යක්ෂයාගේ දීමනාවන් කියලා. ඒක YouTube එකේ තියෙනවා. ඒකේ මම පෙන්නු කරනවා යක්ෂයාව ස්වර්ගයෙන් බිමට හෙලනකොට දෙවියන් වහන්සේ ඔහුට දීලා තිබූ
තිබුණු ඒ දීමන අයින් කරගත්තේ නැහැ. ඒ නිසා යක්ෂයාට අදටත් ඒ දීමන තියෙනවා. ඉතින් එක පැත්තකින් දෙවියන් වහන්සේ හාස්කම් කරනකොට අනිත් පැත්තෙන් යක්ෂයාටත් පුළුවන් හාස්කම් කරන්න. ඇත්ත දේව දූතයෝ දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා සමහර වෙලාවට මොකක් හරි දෙයක් කරලා දෙන්න. යක්ෂයාත් උගේ දූතයින්ව පාවිච්චි කරනවා දේව දූතයා වගේම පෙනී සිටින්න. ඉතින් මෙතන හරි දැනුමකුයි හරි පරිණතියකුයි නැත්නම් එන එක ඇත්තට දෙවියන් වහන්සේගේ එක්කෙනෙක්ද එහෙම නැත්නම් යක්ෂයාගේ එකෙක්ද කියන එක අපි දන්නේ නැති වෙනවා. ඒක තමයි හාස්කම්. දැන් බලන්න හාස්කම් යක්ෂයාට කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලන්න ඕනේ ඔය හාස්කමෙන් කවුද මහිමයටපත් වෙන්නේ? ඒ හාස්කමේ ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලය මොකද්ද? යේසුස් වහන්සේ හාස්කම් කරානේ. යේසුස් වහන්සේ හාස්කම් කරනකොට ඔය හැම තැනටම ගිහිල්ලා හැම රෝගීන්ටම සුවය කරගෙන ගියේනේ. හැම වතුරක් දකින සැරේට වතුර උඩ ඇවිද්දේ නැහැ. ඔව්. මල ගෙවල් වලට ගිහිල්ලා මැරිච්ච හැම එකාවම නැවත නැගිටෙව්වේ නැහැ. එක්ක සැරයක් වතුර උඩ ඇවිද්දා. සමහර අයට සුවය දුන්නා. බෙදෙස්තා විලට යනවා යොහන් පහේ. බොහෝ දෙනෙක් රෝගාතුර වෙන්නවා. අර එක මිනිස්සෙකුට සුවය දෙනවා. ඉතින් ඒ යේසුස් වහන්සේ කරපු ප්‍රතිහාර සුවය දිහා බලනකොට ඒවායේ පිටිපස්සේ දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පත් වුණ අවස්ථා තියෙනවා. ඔව්. ඒකෙන් මිනිස්සු ඔවුන්ගේ පාපයෙන් එළියට ආපු අවස්ථා තියෙනවා. නරකාදියට යමින් හිටපු මිනිස්සු ස්වර්ගයේ මාර්ගයට හැරුණු අවස්ථා තියෙනවා. හැබැයි ව්‍යාජ ගුරුවරු ව්‍යාජ ප්‍රපේතවරු හාස්කම් කරනකොට දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන්නේ නැහැ, මිනිස්සු මහිමයට පත් වෙනවා. මිනිස්සු නරකාදියෙන් බේරිලා ස්වර්ගය කරා පිවිසෙන්නේ නැහැ, මිනිස්සු ලෝකාකාර ආශිර්වාද ලබනවා. ඉතින් අපි ඒ වගේ ගවේෂණ කරලා බලනකොට ඔය හාස්කම් පිටිපස්සේ ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේද යක්ෂයාද කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අර යක්ෂයාටත් පුළුවන් ආලෝකයේ දූතයා වගේ දේශනා කරන්න. එතකොට යක්ෂයාට පුළුවන් යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න. ඔන්න බොහෝ අය රැවටෙන්නේ ඕකටනේ සහෝදර. ආ ඉතින් ව්‍යාජ ගුරුවරුන්ව නාඳුනන්න හේතුව ඒ අය කට පුරාවට යේසුස් වහන්සේගේ නාමය. ඒසුස් වහන්සේගේ අනුග්‍රහය බයිබල් පද නහයෙන් කණෙන් කටෙන් වැක්කෙරෙන්නේ. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මේ අය හොරුද අවංකයිද කියලා. මොකද බලනකොට සම්පූර්ණයෙන්ම ආලෝකීය දූතයා වගේ. ඒ නිසා තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒතර මම මෙතන මේ මේකට පිළිතුරක් හැටියට මම දෙන්න කැමති ඉතිහාසය දැන් ගමු අපි. ඔව්. එදා ස්ටේෆන්ගෙන් පටන් අරගෙන අදටත් කොහොමද ගොරවන සිංහයා වගේ යක්ෂයා පීඩා කරන්නේ? ඒ වගේම බයිබල් කාලේ ඉඳන් අද වෙනකම් ආලෝකයේ දූතයා වගේ යක්ෂයා බොහෝ අයව අර ගොරවන සිංහයා වගේ මුලා කරන්න බැරි අයව එල්ල කරගෙන අර ආලෝකයේ දූතයා වගේ වැඩ කරගෙන ඔහුට දිනා ගන්නවා. ඥොස්ටික්ස් කියලා ඥොස්ටිසිසම් කියන ව්‍යාජ ධර්මයක් තිබුණා. ඒක තමයි පළවෙනි ශතවර්ෂයේ බොහෝ අයව කිතුන හෝ වේවා යුදෙව් හෝ වේවා රෝමානු ආගමිකයන් හෝ වේවා ග්‍රීක ආගමිකයන් හෝ වේවා ඒ අයව විනාශ කෙරුවේ ඔය ඥොස්ටිසිසම් කියන ඔය ව්‍යාජ ධර්මය. ඉතින් ඒ ධර්මය කිතුන ස්වභාව තුළටත් ආවා. දන්නවද ඒ ගැන පෞතුම මොනවද කියන්නේ කියලා? පිලිප්පි 3:2 බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඔය අද අපිට කියනවනේ ව්‍යාජ ගුරුවරු කියලා මුද්‍රා කරන්න එපා, කවුරු හරි වැරදි කරනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා කරන්න එපා. එහෙම කතා කරපුවාම ඔය අපාස්ත කෙනෙක්ද? ඇයි ඔයාට ඊර්ෂ්‍යායිද? එහෙම කියනවානේ. පාවුතුමා ඊර්ෂ්‍යාවටද කියන්නේ? එයා ව්‍යාජ ගුරුවරුන්ට දෙන නාමය, යාමතන, එයාගේ ආමන්ත්‍රණය බල්ලන්. බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා කියනවා. ඒ වගේම ජූඩ් පොතේ 3 පරිච්ඡේදයේ ওই විශේෂයෙන් ඥොස්ටික්ස්ලව තමයි මුල් කරගෙන කියන්නේ මේ අයට විරුද්ධව අපි පොරබදින්න ඕනේ කියලා. එදා ඉඳන් අද වෙනකන් ඔය ආලෝකයේ දූතයාගේ වැඩේ වෙමින් පවතිනවා. අපි 19 ශතවර්ෂයට ගියොත් ඔන්න චාල්ස් රසල් කියන පුද්ගලයෙක් මතුවෙනවා. බයිබලයේ උස්සගෙන තමයි එයත් ආවේ.
තිබුණු අනුවාද මදි කියලා එයාට ඕන අනුවාදයක් දාගෙන අර පුරාණ කාලේ සභා ඉතිහාසයේ හිටපු අරියුස් කියන ඉංග්‍රීසියෙන් ඒරියස් කියලා කියන අරියුස් කියන ව්‍යාජ ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වලට ආකර්ෂණය වෙලා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි කියලා එයා සයනිස්ට් කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවනේ සයනිසම් කියලා කියන්නේ කියන්නේ ඊශ්‍රායෙල් වල සියෝනිසම්. සියෝනිසම්. ඒක දැන් සියෝනිසම් වැරදි නෑ. නමුත් ඒකේ අන්තවාදී අදහස් වැරදිනේ. ඔව්. ඉතින් චාල්ස් රසල් ඒ විදියට අර අර පරණ ගිවිසුම අර ජෙහෝවා තමා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. අද ලෝකේ ප්‍රසිද්ධයි නේ පාසල්. ජෙහෝවා විට්නස් කියන්නේ. ජෙහෝවා විට්නස්ස් ලා කියන්නේ අද බොහෝ ප්‍රසිද්ධ කල්ට් එකක්. ඒගොල්ලෝ අද මොර්මන් එකට සම්බන්ධයක් තියෙනවද? මොර්මන් කණ්ඩායමටත් ඒගොල්ලෝ අතර ගනුදෙනුවක් නැහැ. නමුත් මොර්මන් කියන සංවිධානය ආරම්භපු ජෝසෙෆ් ස්මිත්වයි ජෙහෝවාස් විට්නස්ස් වොච් ටවර් සොසයිටි එකේ නිර්මාතෘවරයා වන චාල්ස් රසල්වයි දෙන්නව අපි බැලුවෝ පොඩ්ඩක් එකම කාලේ වගේ තමයි. අර එල්එන්ජී කියන අර 7 day එක එක එල්එන්ජී වයිට් එයාගෙන මම කියන්න. ඒ මේ 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 දෙපිරිස ඒගොල්ලන් නිකන් මෙසියස් වහන්සේ වගේ වැඩ කරන්න පටන් ගත්තා. යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේ අපි තමයි වගේ එක. අර කිලින් මෙහෙම කිව්වේ නැති වුණාට ඒගොල්ලන්ගේ අනුගාමිකයින්ට පෙන්නවා අවසාන එලිදරව්ව මට තමා ලැබුණේ අපේ කාලේ 1874 මේ ලෝක අවසානය වෙනවා. ඒ මෙසියස් යේසුස් වහන්සේ දෙවෙනි පාරට එනවා කියලා කිව්වේ ඒ මංහරහ තමා කියන වගේ වැරදෙන්න වැරදෙන්න නැවත නැවත දිනේ වෙනස් කරගෙනම ගියානේ. ඔව් ඔව් ඊට පස්සේ 1875 ගෙනිච්චා. ඊට පස්සේ 76 ගෙනිච්චා. අම්මෝ ඒක හැම සැරේම ඕක වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ මෙසියස් මම තමා මෙසියස් මම තමා මෙසියස් කියලා කියන මිනිස්සු දින දිනා මට මතකයි මේ ඉන්දියාවෙත් මේ ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ 27 වෙනි දාත කොහෙද ඒක? එයා සැප්තැම්බර් මාසේ කිව්වේ. ආ ඒක තමයි. පස්සේ මම පොඩි කමෙන්ට් එකක් දැම්මා මේ අනේ මේ වගේ තියෙන බඩු බාන ටික අපිට දුන්නා නම් ඕගොල්ලෝ ගියායින් පස්සේ අපි තියාගෙන ඉන්නවා නේ කියලා. ඉතින් ඒකටත් විවේචන ටිකක් මට ආවා. එයා ඊට පස්සේ සැප්තැම්බර් වලින් ඔක්තෝබර් වලට ගිහිල්ලා ඔක්තෝබර් වලින් නොවැම්බර් වලට ගිහිල්ලා ඊට පස්සේ දැන් මෑන් නිහඬ ඇවිල්ලා ගියා කියලා සමහර කට්ටිය කියනවා. ඔව් දැන් ඉතින් මිනිස්සු අහනකොට දැන් ආවා ඇවිල්ලා ඉන්නවා. ආවා ඉන්නවා. තව කට්ටියක් කියනවා 1977 ම ආවලු. 77 ඉඳන් දැන් පාඩුවේ ඉන්නවලු. අර වෙලාව වෙනකොට එළියට එන්න. මේ වගේ මේ මේ වැරදි ව්‍යාජ මත 19 වෙනි ශතවර්ෂයේ ඔය චාල්ස් රසල් පටන් ගත්තා. ඊට පස්සේ ජෝසෙෆ් ස්මිත් පටන් ගත්තා. දැන් ඒ අයගේ නිකායන් බලන්නකෝ. ජෙහෝවාස් විට්නසස් කියන්නේ අද ලෝක ප්‍රසිද්ධයි. මොර්මන්ස් කියන්නේ ද චර්ච් ඔෆ් ජීසස් ක්‍රයිස්ට් ඔෆ් ද ලැටර් ඩේ සේන්ට්ස් කියන්නේ ලෝක ප්‍රසිද්ධයි. අනික ඒ අය කරා ඇදී යන මිනිස්සු දිහා බලන්න ඉතා ධනවතුන් සහ උගතුන්. ඒකයි. ඒක තමයි මට කියන අර ඥොස්ටික්ස් කියන්නේ මම ඒකයි දැන් ඔබතුමාට පෙන්වන්න හදන්නේ අපේ සහෘදයන්ට මම පෙන්වන්න හදන්නේ ඥොස්ටිසිසම් කියලා පළවෙනි ශතවර්ෂය අපි දැක්කනේ. ඒ ව්‍යාජ ධර්මයේ මුල ඥෝසියා ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන ඒ මුලාවෙන් තමයි ප්‍රඥාව කියන්නේ හොඳ දෙයක් නේ. ඔව් ඔව්. පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ප්‍රඥාව හොයන්න පරණ ගිවිසුමේ හිතෝපදේශ පොතට යන්න නිතරම ප්‍රඥාව හොයන්න ප්‍රඥාව ඒක කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ දෙවියන් වහන්සේට බය වීමේ ප්‍රඥාවේ ආරම්භය පටන් ගන්න. ඔව් බය වීම නැතු කොහොමද ප්‍රඥාව? අන්න හරි. යාකොබ් පොතේත් කියනවා 5:2 මේ යමෙක් ප්‍රඥාවෙන් හීනව ඉන්නවා නම් දෙවියන් වහන්සේ ඉල්ලන්න. ඒකට දෙවියන් වහන්සේ බහුලව ප්‍රඥාව දෙනවා. පළවෙනි පරිච්ඡේදය. ඔව්. පළවෙනි පරිච්ඡේදය. ඔව් එකේපා. හරි. ඔව් හරි. Thank you. එකේපා. ඔව්. ඉතින් ප්‍රඥාව වැදගත්. හැබැයි ඒ ප්‍රඥාවම පාවිච්චි කරලා අර අපේ සරල සිංහලෙන් කියනවා නම් ගුණාට අන්දන වැඩේ තමයි යක්ෂයා ව්‍යාජ ගුරුවරු හරහා කරන්නේ. අනිවාර්යයෙන්. දැන් ඊට පස්සේ අපි එනවා 20 වෙනි ශතවර්ෂයට. ඔව්. දැන් ඇත්තට මම පෙන්තකොස්ත මිනිස්සෙක් නේ. ඔව්. මම දැන් ඔබතුමාගේ ස්ථාවරය අපි බලන අයගේ ස්ථාවරය මොකද්ද කියලා මම දන්නේ නැහැ. මට ඒක අවශ්‍යකුත් නැහැ. මම වෙන ආගමකින් නේ මම ඇදහිල්ලට ආවේ ක්‍රිස්තියානි ඇදහිල්ලට. මම ඉස්සෙල්ලාම සභාවට ගිය පළවෙනි දවසම මම අන්‍ය භාෂාව කතා කරා. එදා ඉඳන් අද වෙනකන් මම පෙන්තකොස්තකාරයෙක්. හැබැයි
එක්දාස් නමසය එකේ ඔය ටොපික කැන්සස්වල් ඇමරිකාවේ ඔය ඇග්නස් කියන ඇන්ටි කෙනෙක් අන්‍ය භාෂාව කතා කරානේ. මම හිතන්නේ ඒක වෙන්න ඇති මේ 20 ශතවර්ෂයේ යක්ෂයාට හම්බුණ ලොකුම ආයුධය මිනිස්සුන්ව මුලා කරන්න. අර ලුයිස් ෆාරෝ කියන්නේ එයාද? ඒ කියන්නේ 1906 අර සේමූර්ව විලියම් සේමූර් එතන ඉඳලා එයාම එක්කංගිය පෙකන නේද ලුයිස් ෆාරෝ කියන අප්‍රිකන් කාන්තාව කළු ජාතික කාන්තාව. එයාගේ මූලිකත්වයෙන් තමයි මේ දේ උනේ. හරි දැන් ඔබතුමා විලියම් සේමූර් ගැන කියපු නිසා එයා ගැන මම කියන්නම්. විලියම් සේමූර් ජීවිතේ සෑහෙන බැටකාප පුද්ගලයෙක් නේ. ඔව්. එයාට සහෝදර හිටියා 7ක් 8ක් වගේ හිටියා. මම හිතන්නේ මෙයා 7 දදෝ 8 දදෝ පවුලේ කළු ජාතිකයින්. ඔව්. ඇමරිකාවේ කළු ජාතිකයින් ඒ කාලේ. ද එයාගේ ගුරුවරයා නේද? චාල්ස් බ්‍රැන්හම්ද පරහම්. ආ ඒ වෙන බ්‍රැන්හම්. විලියම් බ්‍රැන්හම්. ඔව් එයානේ. එතකොට ඒක පටලව ගන්න එපා. ඔව් විලියම් බ්‍රැන්හම් ආවේ පස්සේ. ඒක චුට්ට කියලා දෙන්න. ඒක මම විලියම් බ්‍රැන්හම්ට එන්න. ඔව්. නමුත් දැන් විලියම් සේම මොනවාද කරේ? එයා ගියා ලොස් ඇන්ජලිස් වලට. ගිහලා අසුසා ස්ට්‍රීට් කියන තැන පිබිදීමක් එයා පටන් ගත්තා. අපේ ලංකාවේ දැනට තියෙන පිබිදීම නෙමෙයි. අමෝ නෑ. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා දන්නවා නම් කියන්න මම අහන්න කැමතියි. විලියම් සේමෝ නේද අසුසා ස්ට්‍රීට් පිබිදීම පටන් ගත්තේ? එහෙම තමයි ඉතිහාසයේ කියන්නේ. හරි හරි හරි. එතුමා ත්‍රිත්වය විශ්වාස කරපු නැති පුද්ගලෙක් කියන එක ඔබ දැනගෙන හිටියාද? ඔව්. ආ රයිට්. ඒක තමයි බොහෝ අය දන්නේ. කියන්නේ එයාගේ චාල්ස්ගේ ඒ ඉගෙනීම එතන නේද පාස්ටර් චර්ච් ඔෆ් ගෝඩ් එකයි ඇසම්බ්ලි ඔෆ් ගෝඩ් එකයි පටන් ගන්නේ 1914. 14. එතකොට ඒගොල්ලෝ අතර ගැටුම ඇති වෙන්නේ මේ ත්‍රිත්වය ගැන. ඔව්. නෑ බොහෝ අය දැන් පෙන්තකොස් ඒක ගොඩාක් වැදගත් සේමූර් ත්‍රිත්වය පිළික් නොගත්ත කෙනෙක්. ඔව්. දැන් මෙහෙමනේ දැන් පෙන්තකොස්ත කාර්යය කියනකොට ශුද්ධාත්මයන් වහන්සේව දෙවියන් වහන්සේ හැටියට බලන අය කියලානේ අපි හිතන්නේ. ඔව් මම එහෙම ඒ වගේනේ නේද? මම ත්‍රිත්වය විශ්වාස කරන කෙනෙක්නේ. හැබැයි ඕක පටන් ගත්ත ඔය අසුසා ස්ට්‍රීට් පිබිදීමේ මුල් කරුවා වන විලියම් සේමෝ කළු ජාතිකේ එතුමා ත්‍රිත්වය විශ්වාස කරේ නැහැ. ඉතින් එතුමාගේ මූලධර්මවල බොහෝ ප්‍රශ්න තිබුණා. ඔව් බොහෝ ප්‍රශ්න තිබුණා. ඉතින් දැන් අපි පොඩ්ඩක් එලන්ජී වයිට් ගැනත් කතා කරමුකෝ. මොකද ඔබතුමා ඒකත් කතා කරා. දැන් සෙවන් දේ ඇඩ්වන්ටිසම් කියන්නේ බොහෝ අය හිතන්නේ AI ඉගැන්වීමේ අර ශබතට මුල් තැන දෙනවා කියන එක විතරයි මේ අන්ත අදහසක් හැටියට, කියන්නේ මේ අන්තවාදී අදහසක් හැටියට තියෙන්නේ කියලා. ඒකට ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ ඉගැන්වීමේ පාස්ටර් වයිට්, ඒ කියන්නේ එලන්ගේ හස්බන්ඩ් එතුමා සහ එලන් වයිට් ඒ අය උගන්නන්න පටන් ගත්තා නරකාදිය කියන එකක් නැහැ කියලා. නිර්ය කියන එකක් නැහැ. හා හා. එතකොට ඒගොල්ලන්ගේ ඉගැන්වීමේ ව්‍යාජත්වය වන්නේ හැම කෙනාම අවුරුදු දහසක පාලනයකට යනවලු. ඒගොල්ලෝ අර අපි වගේ අපේ සමහරු වගේ ප්‍රී මිලේනියල් අදහස් තියෙන කට්ටිය දැන් ඒකට අපි යන්න ඕනේ නැහැ. ඔය අවසාන කාලයේ ගියා. ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි නෑ ඒගොල්ලෝගේ තව කොටසක් තියෙනවනේ මොනවාද 70s තියෙන රිෆෝම් කියලා තමයි ඒගොල්ලෝ අර එතනත් ඔව් මම කතා කරන්නේ මුළු කාලේ ඒගොල්ලන්ගේ නෑ ඒක ව්‍යාජයන් කියන්නේ ඒක දැනගන්න ඕනේ අපේ කට්ටිය. ඔව් දේවගතිතුමනි නැත්තම් අපි කටි ඉතින් මේ වර්තමානයේ තියෙන සුලංගනා ලෝකයේ තුල ඉන්නේ ඉතිහාසය ගැන දන්නේ. මේකයි මම ගොඩාක් ඔබතුමාව ඉන්වයිට් කරන්න හේතුව අපේ බලන අයට මේ ගැන දැනුවත් කරන්න. ඔව් එතකොට ඒගොල්ලෝ උගන්වන්න පටන් ගත්තා නරකාදිය කියන එකක් නැහැ. ඇත්තටම නරකාදියට සුදුසු යයි ඒ නම් කළ හැකි අය එහෙමම අතුරුදහන් වෙනවා කියලා. හා දැන් අපි බුද්ධ දර්ශනේ බුද්ධ ආගමේ තියෙනවානේ නිවන් දකිනවා කියන. ඔව්. ඒ සංකල්පයම නෙවෙයි. නමුත් ඒහා සමාන දෙයක් තමා සවද්ද ඇඩ්වෙන්ටිස්ට්ලගේ කතාවේ තියෙන්නේ නපුරු අයට වෙන්න යන දේ. නපුරු අය අවුරුදු දහසක පාලනයට එන්න කලින් එහෙම නැත්තම් සමහරව ඇවිල්ලා ඊට පස්සෙත් ඒගොල්ලෝ හැදෙන්නේ නැත්තම් ඒගොල්ලෝ එහෙමම නිහිලෝ. එහෙම ඉවර වෙලා යනවා ඒගොල්ලෝ. ඒ කියලා එහෙම ඉගැන්වීමක් ආවා. දැන් මේ දේවල් ආකර්ෂණශීලී.
වර්තමානයේ තියෙනනේ දේවගතුමනි අර ජේස් වඩියන් ජස්ටින් අර ඒගොල්ලෝගේ ටීම් එකේ මම දැක්කා ඒගොල්ලෝ ස්වර්ගයේ නරක මොනද අපාය කියන එකක් නැහැ කියලා ඒ වගේ ඒගොල්ලෝ දැන් සාදරය ව්‍යාජ ඉගැන්වීම පස්සේ මිනිස්සු යන්න හේතුවම ඒවායේ අන්තර්ගත වෙන ආකර්ෂණයනේ හරි දැන් එක්කෝ අපිට ව්‍යාජ බලාපොරොත්තුවක් ලබලා දෙනවා කමක් නැහැ උඹ කොච්චර ජඩේක හැටියට ජීවත් වුණත් කමක් නැහැ බං ජීවත් වියන් නරකාදිය කියන එකක් නැහැ උඹ එහෙමම හොඳ එකෙක් නම් ස්වර්ගයට යයි හැබැයි උඹ ජඩේක හැටියට ජීවත් වුණා නම් එහෙම නැති වෙලා යයි කියනකොට මේගොල්ලන්ට හරි සන්තෝෂයි අඩේ එහෙනම් මේක නියමයිනේ ඊළඟට ඔයගොල්ලෝ මේ මේකට ආවොත් උඹලන්ට ඕන තරම් සල්ලි හම්බ වෙනවා ප්‍රසිද්ධත්වය හම්බ වෙනවා ඔය වගේ කිව්වොත් ඒවත් ආකර්ෂණශීලී දැන් මම කිව්වොත් මොකෝයි ආගමද කියලා ඔයගොල්ලෝ දන්නවා ඒ නිසා නමක් නැතුව මම කියන්නම් යම් ආගමක කියනවා උඹලා මේ දෙවියන් වෙනුවෙන් මැරුණා නම් උඹලට කන්‍යාවන් 72ක් ලැබලා දෙනවා කියලා. ඔව්. ඉතින් කොල්ලෝ සෙට් එකට හරි ආසයි අඩේ ඒ වගේ chance එකක් තියනවනේ කියලා මැරෙන්නත් ලෑස්ති. ඕක ඇත්තද අසත්‍යද හොයලා බලන්නේ අර ආකර්ෂණය ඉතා භයානකයි බලවත් ෘතු ආකර්ෂණයට වඩා ආකර්ෂණශීලී. ඉතින් කිතුන්නු ව්‍යාජ ධර්ම තුලත් ඔය ආකර්ෂණය බලන්න පුළුවන්. එක්කෝ ඔබ මෙහෙම ආවොත් ඔබට මුදල් ලැබේ. ඔබට සඵලත්වය ලැබේ. ඔබ සාර්ථක වෙයි. ආ ඊගාවට ඔබට දැන් මෙයා කවුද ජෝසප් ස්මිත් ඉන්නවනේ. ඔව්. ජෝසප් ස්මිත්ගේ ඒ මෝමන් චර්ච් එකේ එක් ඉගැන්වීමක් තමයි කාන්තාවන්ව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ පිරිමි අය උදෙසා. දැන් ඒක ඒගොල්ලෝ ගන්න උත්පත්ති පොතේ බයිබලෙන් තමයි ගන්න යා. බයිබල් පදයක් අරගෙන ව්‍යාජ මේක. අලුත් ගියුසු මෙමෙ තියෙනවනේ මේ කාන්තාවයි ස්වාමි පුරුෂයා කියන කාන්තාවනේ නුඹ අයිති ස්වාමි පුරුෂයා. අන්න ඒක අරගෙන ඒගොල්ලෝ කියනවා පිරිමියට උඹ ඕනතරම් හරියවන් ගන්න පුළුවන්. කාන්තාවට තියෙනවා වගකීම් දෙකක්. එකක් ළමයි නිෂ්පාදන කරන එක. දෙවෙනි එක ස්වාමි පුරුෂයාමයි ළමයින්වයි බලා ගන්න එක. එතකොට ඒගොල්ලෝ නිකන් අර පෞරුෂත්වයක් නැති නිකන් භාණ්ඩයක් වගේ මෝමන් චර්ච් එකේ. ඒ නිසා පිරිමියෙකුට බහුභාර්යාවන් ගන්න පුළුවන්. ළමයි හදන්න පුළුවන් අයියෝ. ඉතින් මේව ආකර්ෂණශීලීනේ. ඉතින් සමහර ව්‍යාජ ඉගැන්වීම් වල ඕනතරම් මත්ද්‍රව්‍ය ගන්න පුළුවන් මත්පැන් බොන්න පුළුවන් හරි. ඉතින් ඒ වගේ දේවල් දැන් මම තවත් ආගමක් ගැන කතා කරන්නම්. හැබැයි මේක නම් මම පොඩ්ඩක් කියන්න ඕනේ නමක් එක්ක. 60 ගණන් වල හරි ක්‍රිෂ්ණා මූමන්ට් එක. භක්ති වේදාන්ත ස්වාමි ප්‍රභුපද. ඒක පටන් අරගෙන දියුණු වෙලා මගේ දිනේ ඇමරිකාවට ගිහිල්ලා රෝල්ස් රොයිස් කාර් 99ක් ගන්න. දියුණු වෙලා. මේ කවුද බීටල්ස් මියුසිකල් කණ්ඩායම ලිවර්පූල් එංගලන්තේ ඒ හතර දෙනා මේ හරේ ක්‍රිෂ්ණ එකයි හල්ලෙලු එකයි දෙක එකට දාලා හල්ලෙලුයා හරේ ක්‍රිෂ්ණ කියලා සින්දු නිෂ්පාදන කරලා හදලා එච්චර දුරට ඒ හරේ රාම හරේ ක්‍රිෂ්ණ සංවිධානය දියුණු වෙන්න හේතුව මොනවද මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය අර එක්ස්ටසි අර ඒවා ඉතින් ඔය ඇත්ත දන්න කට්ටිය කී දෙනෙක් ඕක දන්නවද දන්නේ නැහැ. හරි. එතකොට බලන්න සමහර ආගම්වල දෙවිවරුන්ට බව මත්ද්‍රව්‍ය පූජා කරනවා. ඒක තමයි පූජා කරනවා. ඒක තමයි මම කියන්නේ. එක්කෝ අර මම කියන්නේ අර ඉන්දියාවේ අර සිව භක්තිවන්ත අර මොනවද ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අර වස්ත්‍ර නැතුව ඉන්න ඒගොල්ලෝ ගංජා පානය කරන එක තමයි එයාලගේ. ඒක තමයි කියන්නේ. දැන් ඔය ආකර්ෂය දැන් අපි ක්‍රිස්තියානි තුලටත් එමුකෝ. දැන් ඔය වගේ සමහර ක්‍රිස්තියානි අපි ඉතිහාසය ගත්තොත් දැන් අපි ලංකාව ගැන විතර නෙවෙයි කතා කරන්නේ. ඔව් ඒක තමයි. අද මාතෘකාව ඒක තමයි. අපි සමස්ත ලෝකයේ මේ ව්‍යාජ ධර්මය මේ කිතුණු ඇදහිල්ලට පටන් ගෙන කොහොමද ක්‍රියා කරන්නේ කියන එක. දැන් ආජන්ටීනාවල බ්‍රසීල්වල මෙක්සිකෝවල සමහර ක්‍රිස්තියානි සභාවන් තියෙනවා. ඒ සභාවට ඇතුල් වෙනකොට අප්‍රිකාව සමහර තැන්වලට ඇතුල් වෙනකොටම අරක්කු බෝතලේ දෙනවා. බීලා තමයි ඇතුලට යන්නේ. සමහර සභාවන්වල නයි ඇඟට දා ගන්නවා. අර අමුතු හැඟීමක් ගන්න. ඊට පස්සේ මත්ද්‍රව්‍යයන් පාවිච්චි කරනවා. හරි. ඒ වගේම සමහර සමලිංගික සමහර
දැන් ගේන්ස් ලෙස්බියන් ක්‍රිස්ටියන් ෆෙලෝෂිප් කියලා ගොඩක් රටවල්වල දැන් සමලිංගික සේවනය අනුමත කරන අනුමතයට වඩා එය ප්‍රගති කරන මොකද ප්‍රමෝට් කරන අගය කොට සලකන සභාවන් අද ගොඩක් රටවල්වල තියෙනවා. ඉතින් මෙවැනි දේවල් එතකොට වෛශ්‍යාකම වෛශ්‍යාකමක් නෙවෙයි කියලා කියන සභාවන් අද තියෙනවා. ඒ වගේම වැදගත් දෙයක් මම පෙන්වන්න ඕනේ සහෝදරයා, මේ තියෙනවා ඔය ව්‍යාජ ඉගැන්වීම තුළ මේ එම්පරර් වර්ෂිප් කියන සංකල්පය. ඒ කියන්නේ අධිරාජ්‍යවාදය අධිරාජ්‍යවාදියා නමස්කාරය. දැන් අපි ඉතිහාසය ගත්තොත් මිසරය ගත්තොත් ඊජිප්තුව එහෙ හිටපු පාරාව රජවරුන් බොහෝ අවස්ථාවන්වල තමන්ට නමස්කාර කරන්න කියලා මිනිස්සුන්ට කිව්වා. අසීරියාව ගත්තොත් අපි ශාල්මනේස ඒ වගේ සමහර අයව අපි ගත්තොත් ඒ අය තමන්ව දෙවිවරුන් කියලා තමන්ට නමස්කාර කරන්න කියලා කිව්වා. ඒ වගේම අපි දන්නවා බබිලෝන් සමහර අය ඒ අධිරාජ්‍යවරුන් තමන්ට නමස්කාර කරන්න කියලා කිව්වා. අපි දන්නවා බයිබලේ පවා තියෙනවා මේදිවරයෙක් වෙන දාරියුස් තමන්ට නමස්කාර කරන්න ඕනේ නැත්නම් සිංහ ගුහාවට දමනු ලබනවා කියලා කියපු අවස්ථාව තියෙනවා. ඒ වගේම ග්‍රීක රෝම අධිරාජ්‍යවරු ඒ එම්පරර් වර්ෂිප් කියන එක දැන් ඒක ක්‍රිස්තියානි සභාව තුළටත් ගෙනල්ලා තියෙනවා. ලංකාවට එන්න කලින් මෑත කාලේ අපි ලෝක ඉතිහාසය ගත්තොත් අර විලියම් බ්‍රැන්හැම් කියන්නේ ඒ විලියම් බ්‍රැන්හැම් මොනවද කියන්න පටන් ගත්තේ ටික 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 තමන්ව උසස් කරගෙන ආවා. මට විශේෂ ලිදරම් තියෙනවා කියලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මිනිස්සු ඒ විශේෂ එලිදරව් වලට ආකර්ෂණ වෙලා ආපුවාම පස්සේ මම මේෂියස් වහන්සේ හා සමානයි කියන තත්ත්වයට ආවා. ඒ කියන්නේ මා තුළ යේසුස් වහන්සේව ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කියන ස්ථාවරයට ආවා. එතකොට එයාගේ අනුගාමකේ වාව් යේසුස් වහන්සේව බලා ගන්න ඕන නම් අපි බ්‍රැන්හැම්ව බලමු කියන තත්ත්වයට ආවා. ඒ සමාන ආස්කමුත් කරා. ඔව්. අන්තිමට මම තමා මේෂියස් කියන තත්ත්වයටත් එයා ආවා. ෆයිනල් ප්‍රොෆට් කියලා අල්ටිමේට් ප්‍රොෆට්. දැන් බලන්න මේ මිනිස්සයා 60 ගණන් වලනේ ප්‍රසිද්ධව හිටියේ. දැනුත් අදත් බ්‍රැන්හැම් බැතිමතුන් ඉන්නවනේ. ඒකට හිතලා බලන්න මොන තරම් ඔය ආලෝකයේ දූතයා හැටියට යක්ෂයා මොන තරම් වැඩ කරනවාද කියලා. දේවගතිතුමනි මේ කියන්නේ ඒක බ්‍රැන්හැම්ට වඩා අපන්නේ මේ ඔබට ඇන්ජල් ගෙන්ලු දේවදූතයෝ ඉගෙන ගන්නෙ නෑ. ඒක තමයි දැන් අප්‍රිකාවේ දැන් දේවදූතයෝ ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් මම එක දෙයක් කියන්න ඕනේ. අපේ මිත්‍ර දේවදාසයෙක් ඉන්නවා නුවර රොයල් බයිබල් කෝලෙජ් එකේ පාස්ටර් කිෂාන්. එතුමා ලස්සන වැඩසටහනක් කරලා දාලා තිබ්බා YouTube එකේ තියෙනවා. කොහොමද අප්‍රිකාවේ ඉන්න සමහර විච්ක්‍රාප් එක අය විච්ක්‍රාෆ්ට් එකට ඒවට ගිහිල්ලා මේවා ඒ එතුමාගේ වැඩසටහන ඔබතුමත් බලලා ඇති. ඔව් බැලුවා. අපිත් එක්කත් වැඩසටහනක් කරා මේ. ආ කරාද? හොඳයි. මම අප්‍රිකාවට ගියා. මේ දේවල් හොයන්නම මම ගියා. මම ගියේ 2008. මොකද බොහෝ අය මගේ මිත්‍රයන් පවා Assembly of God සභාවේ ඒ වගේම Calvary Church තව බොහෝ සභාවන් වල ඉන්න මා දන්න දේවදාසයෝ සමහර ඔය දේව අප්‍රිකානු පාස්ටර්ස්ලා ගැන කියපු දේවල් අහලා අන්තිමට මම ගියා. මං ගවේෂකයෙක් නේ. ඔව්. බයිබලේ දේවල් විතර නෙවෙයි මොන හරි දේවල් තියනවා නම් මං යනවනේ. ගියා. මම ඇස් දෙකට දැක්කා. වූඩුයිසම් පාස්ටර්ස්ලා පාවිච්චි කරන. යක්ෂ දේවල් පාවිච්චි කරන මම දැක්ක. මගේ ඇස් ඉදිරිපිට හාස්කම් සිදු වුණා. බුද්දිස්ම කියන්නේ කකු චුට්ට පැදලි කරා. ඒ කියන්නේ දැන් අප්‍රිකාවේ තිබෙන ඒ ඉතා දරුණු යක්ෂ ඇදහිලි ක්‍රම වලින් එකක් තමයි වූඩුයිසම්. ඒතකොට වූඩුයිසම් කියන්නේ ඒ වූඩු මිනිස්සු දැන් අපේ කට්ටණ්ඩියෝ වගේ කට්ටිය ඉන්නවනේ. දැන් අපි නිකන් කියමුකෝ වූඩු කට්ටණ්ඩියෝ කියලා. ඒ අය යක්ෂ
යන් ගැන බොහෝදුරට අධ්‍යයනය කරලා යක්ෂයාට කැමති දේවල් ගොඩක් කරලා යක්ෂයින්ව ඒගොල්ලන්ගේ අතේ පොඩි පොඩි අක්කු තියාගෙන යක්ෂ බලයෙන් බොහෝ දේවල් ඒගොල්ලෝ කරනවා. ඉතින් ඔය වූඩෝයිසම් කියන්නේ ඇෆ්‍රිකන් සේටනිසම්ම තමයි. හරි, දැන් ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් කියන කම්පනිය ඔයගොල්ලෝ අහලා ඇති හොඳට, අපි හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පාවිච්චි කරනවා, වික්ස් පාවිච්චි කරනවා, ක්ලෝගාඩ් ටූත්පේස්ට් පාවිච්චි කරනවා, ඒ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ ඒගොල්ලෝනේ. ඒගොල්ලෝ සේටනිස්ලානේ. ඒගොල්ලන්ගේ පවුඩර් එකක් දන්නවද, වූඩූ කියලාම තියෙනවා. ඒක තමයි වූඩූ පවුඩර්. ඉතින් ඔය වූඩූයිසම් කියන්නේ අප්‍රිකාවේ තියෙන ඉතාම දරුණුම ඉතාම බලවත්ම යක්ෂ දෙයක්. ඉතින් මම සහෝදරයාට කියන්න ඕනේ මේක හැබැයි මම සන්තෝෂෙන් කියන දෙයක් නෙවෙයි, අප්පිරියාවෙන් කියන දෙයක්. මම භූත වේදේ ඉගෙන ගත්තනේ අවුරුදු 3. මොනවාට මම භූත වේදේ ඉගෙන ගත්තද කියන එක මම දන්නේ නැහැ. මත් ජරාවක් යක්ෂෝ ගැන ඉගෙන ගත්තා. ඒ නිසා ඇන්ටන් ලාවීගේ අර බ්ලැක් බුක් එක අධ්‍යයනය කරන්න සිදු වුණා. වුඩ්විසම් තව බොහෝ දේවල්. ඒකෙන් පස්සෙ තමයි මම ජෙසබල් ගැන, බැබිලෝන් ගැන එහෙම ගොඩක් උගන්වන්න ගත්තේ. ඒ නිසා මම අප්‍රිකාවට ගියානේ. මම 2008 මම දැනගත්තා මෙන්න මේ දේ කවද හරි ලංකාවට එනවා කියලා. හරිද? ඒ යක්ෂ දේවල් වලට බැහි වෙච්ච, එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි ඌබට් ඒන්ජල්. ඉතින් පාස්ටර් කිෂාන් කියපු දෙයට, එතකොට එයාගේ ආත්මික පියා නේද පාස්ටර් ක්‍රිස්? ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. ආ, මේ පළපතම ආපෝ මේ ඉන්න ඔය දැන් ඉන්දියාවේ ගොඩාක් කට්ටිය ඉන්නවා කැන උබට් ඇන්ජල්ගේ දරුවෝ. ඔව්, ඒගොල්ලෝ පැටව දාන හැමතැනම. හරි. ඉතින් ඕක නිසා යක්ෂයා තමයි මේ දේවල් කරන්නේ. දැන් මේක අහිංසක ක්‍රිස්තියානියට ඕවා තේරෙන්නේ නැහැ. හරි, දැන් අපි උබට් ඇන්ජල් ගැන, අල් ජසීරා එකකින් අරබ් ගෝල්ඩ් මාෆියා ගැන දැම්ම කියන්නකෝ. මම අහන්නේ ඔබතුමාගේ, ඔය ඌබට් ඒන්ජල් වයි, ඌබට් ඒන්ජල්ගේ ඔය ආත්මික දරුවන් වයි අනුගමනය කරන කී දෙනෙක්ද ඕක බලලා ඇත්ත නේ කියලා පිළිගත්තේ? සුළු පිරිසක්. ඇයි? ඕනම ව්‍යාජ ධර්මයකට මුලා වෙච්ච අයගේ ඇස් අන්ධ වෙනවා. ඔව්, ඒ ඉන්දියාවේ සමහර මොනද ආගමික නායකවරුන් කියන අයට දූපත් බව තියෙනවා. ඔව්, ඒක තමයි. මල්ටි ප්‍රයිවට් ජෙට් තියෙනවා. නිත්‍යානන්දය. ඔව්. තියන කෛලාශ්. කෛලාශ කියන දූපත කියන රෙජිස්ටර් වෙලා. කියන්නේ ද ඇමරිකන්ස් ලයින් බවයි ඉන්නවා. ඒක පුදුමයක් නෙමෙයි. ඇත්තට දෙවගතිතුමනි මට පොඩකින් එතනදී මම විහිළුවක් කරන්නද? මම විහිළුවක් කරනවා. විහිළු නැත්තම් ඔබතුමාගේ කතාවේ වටිනාකමක් නෑ. මම විහිළුවක් කරන්නම්. ශ්‍රී ලංකාවත් දූපතක්නේ. අන්න සෙට් එකක් ඔන්න පටන් අරගෙන 2025 ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ක්‍රිස්තියානි වෙනවා කියලා අර නිත්‍යානන්ද කෛලාශ් ගත්තා වගේ මේ සෙට් එක ලංකාව ගන්න හදනවා. දැන් හිතන්න නෑ, දැන් හිතන්න. ඌබට් ඇන්ජල්ට දූපතක් තියනවා කියලා හරි මම නිල නොවන ආරංචියක් මම දන්නේ නෑ. ඒක වගකීමෙන් තොරව කිව්වේ. මම අහන්නේ දැන් සබ්‍රදර් රූබන් දැන් බලන්න 2025 ලංකාවට පිබිදීමක් එනවලු. 2025 ලංකාව ක්‍රිස්තියානි වෙනවලු. දැන් මේක ප්‍රසිද්ධිය මේ අය කතා කරන්නේ ඔබතුමාට ආරංචිද? ආරංචිය. හරි. දැන් මේක අහන ක්‍රිස්තියානි නොවන අය ඒගොල්ලන්ගේ මානසිකත්වය හිතන්නකෝ. මොනවද ඒගොල්ලෝ කරන්න යන්නේ? ඒක තමයි. හා, එතකොට ඒගොල්ලෝ එක පැත්තකින් බය වුණොත් පිබිදීම වෙනුවට වෙන දෙයක් වෙන්න පුළුවන් නේ? ඒගොල්ලෝ බය වුණොත් ඒක සාධාරණයක්ද නැද්ද? අනේ මුන් මේ අපේ ලංකාව උන්ගේ ආගමට හරවන්න යනවනේ කියලා ඒගොල්ලෝ හිතුවොත් ඒක වැරදිද? නෑ. එතකොට ඒගොල්ලෝ අඩේ මුන් 2025 කියන්නේ ලබන අවුරුද්ද මාගේ දෙයනේ. එතකොට ලබන අවුරුද්දේ මුන් මොකක් හරි විශාල සැලැස්මක් දාලා ඇති. උන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න කලින් අපි මොන හරි කරමු කියලා. මට මේක මගේ කනට වැටලා තියෙනවා. ඒකයි මම කියන්නේ. මගේ කනට වැටලා තියෙනවා. නෑ, මගේ නාලා තියෙනවා. ආ, එතකොට කියනවා අපි ඉස්සල්ලා මේගොල්ලව නැති කරලා හින්න ඕනේ. ඉතින් ඒ වගේ මුන් නිකන් පීඩාව ඇදලා නාගන්නනේ හදන්නේ. හා, දැන් ඇත්තට අපේ මාතෘකාවට මේක සම්බන්ධ නැහැ. නමුත් බයිබලේ නෑ අවසාන කාලේ මම කියන්න යන දේ, අවසාන කාලේ එක්ක දේශීය එහෙම නැත්නම් ජාත්‍යන්තර පිබිදීමක් ගැන බයිබලේ නැහැ.
පිවිදීම කියන වචනය මම දැකලා නැහැ. කියන්නේ දේවගතිතුමනි මේ ගැන චුට්ටක් කාලය කරගෙන කියන්න. දැන් මම දැක්ක ගොඩක් Facebook වල මුදල් නැතුව සේවය කරන්න බෑ, මුදලට අරද දිව්‍යන් වහන්සේගේ ආත්මය ප්‍රියයි, කියන්නේ මුදල් වලින් දේව ආත්මය අපිට මූව් කරන්න පුළුවන්. කියන්නේ නමුත් මම මේ බයිබලයේ ලූක් සුභාරංචි 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ අර ධනවත් පුද්ගලයා ගැන කියනවනේ, රැස් කරලා ඒ කරාට පස්සේ නුඹ අද මැරුණොත් මොනවාද කියලා ආන්ඩි ඉස්සර දිව්‍ය යේසුස් වහන්සේ කියනවා, යම් කෙනෙකුට බොහෝ වස්තුන් තිබුණ පළියට ඒ වස්තුන් ඔහුගේ ජීවනය නෙමෙයි. ජීවනය නෙමෙයි. අද ගොඩාක් වස්තු රැස් කරන්න යනවා දේවගතිතුමනි. අනිත් එක තමයි මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ මේ වස්තුව පොළවේ රැස් කරන්න එපා කියලා තියෙනවා. එපා කියලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදන මේ වස්තු තුෂ්ණාව සියලු ආකාරයේ පාපයට මුලක් කියලා. ඒ වගේම ඊට ඉස්සර පදේ කියන පෝසත් වෙන්න උත්සාහ දරන මිනිසයන් මලපතකටද බොහෝ මිනිසයන් අනිත් අයව අන්තරදායදී ඇති කරන තත්ත්වයට පත් වී සිටಿತಿ. එතකොට ඒ වගේම මතෙව් 25 වෙනි පරිච්ඡේද 16 25 26 කියනවා. 16 නුඹලා මුළු ලෝකෙම සම්බ කරගත්තත් හැමදේම ලැබුණාත් ආත්මය නැති වුණොත් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒකට ඉලව් කරන තව දෙයක් තියෙනවද? එතකොට මෙවැනි පෑදලිව තියෙනකොට ඇයි අද කිතුණු සමාජයේ මේ වස්තු නිසා දිව්‍යන් වාසගේ දරුකමයි මේ කරන්නේ? නෑ නෑ ඒක තමයි සමා වෙන්නේ දේවගතිතුමනේ. දැන් මට ලුකුම ඇත්තටම කනගාටු, මම පූජකවරයෙක් නෙමෙයි සහෝදරයෙක් ඇටියට මේ අපේ බයිබලයේ ඉගෙනගත් පූජකවරුන් කියන අයනේ මේකට යන්නේ. ඒක ඇත්තටම ඔබතුමාගේ ආන්න මම කියන්නේ ලොකු ඌමනාවක් තියෙනවා. ඇයි එතකොට ඒගොල්ලෝ යන්නේ බයිබලෙ දන්න අයනේ? දැන් ඕක තමයි කියන්නේ. දැන් ওই මුදල් ගැන ඔච්චර තෘෂ්ණාවක් ඇවිල්ලා තියෙනවා. ඒකට මම එන්නම්. නමුත් අපි අවුරුදු 2000ක කිතුණු සභා ඉතිහාසය ගත්තොත් එතන බොහෝ හේතු නිසා සභාව තුළට ව්‍යාජ ධර්මයන් අන්තර්ගත වුණා, ඇතුළු වුණා. ඔව්. තරංගකාරීත්වය. හරි, ඒ කියන්නේ දෙවියන් වහන්සේට සේවය කරන එක පැත්තකින් තියලා මගේ සේවය. අරයාගේ සේවය, මෙයාගේ සේවය, අරයාගේ සභාව, මෙයාගේ සභාව, මගේ සභාව. එතකොට තරංගකාරීත්වය නිසා ව්‍යාජය කියන්නේ මෙන්න පටන් ගත්තා. එතකොට මම එන්නම් ඔබගේ ප්‍රශ්නෙට. මම පොඩ්ඩක් පුළුල් උත්තරයක් දෙන්න හදනවා. එතකොට තරංගකාරීත්වයක් එනවා. ඉතින් අර සභාවට මෙච්චර දිනක් යනවා, ඊට වඩා සංඛ්‍යාවක් මාතුලට එන්න ඕනේ, මාගේ සභාවට එන්න ඕනේ කියලා මිනිස්සුන්ව පිනවන දේශනා කරන්න පටන් ගත්තා. බයිබලයේ කියලා තියෙනවා මිනිස්සුන්ව සතුට කරන්න එපා කියලා. නමුත් මිනිස්සුන්ව සතුට කරන දේශනා කරලා ඔය වෙන සභාවන්ට යන අයව මේ ව්‍යාජ සභාව ඇද ගන්නවා. ඔව්, ඒක මචුට සමාවෙන්න ඩිස්ටර්බ් කරාට පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදය යන අප අපොල්ලෝගේ පාවුල්ගේ කියලා නුඹලා ભેද බින නිසා නුඹලා තාම වැඩි හිටියෝ නෙමෙයි, ඊටාම දිලින් මොනද බාල මොනද ලදරුව හැටියටම හිතනවා කියලා. එතකොට එම ඒ වගේ ભેද බින තියෙන අය ලදරුව හැටින් අපිට හිතන්න වෙන්නේ. ඒක තමයි මම කියන්නේ. එතකොට මේ ව්‍යාජ ගුරුවරුන් ගේ හැකියාව එතන යක්ෂයානේ ක්‍රියා කරන්නේ. ඔව්, ආලෝකයේ දූතයානේ. යක්ෂයාට පුළුවන් මිනිස්සුන්ව ආත්මික අන්ධයෝ කරන්න. ඔව්. ඒ නිසා තමයි ඒගොල්ලන්ට මේ දේවල් පේන්නේ නැත්තේ. දැක්කත් පේන්නේ නැහැ. ඔය බයිබල් පද කියෙව්වත් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. එතකොට තරංගකාරීත්වය මුල් කරගෙන ව්‍යාජයේ ගැන්වීම එන්න පටන් ගත්තා. දෙවෙනි එක තමයි මේ තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් අවශ්‍ය වුණාම ව්‍යාජ ගුරුවරු මිනිස්සුන්ට ඕන දේ දේශනා කරලා මිනිස්සුන්ගෙන් වස්තු ලබාගෙන මේගොල්ලෝ ආර්ථිකව සඵල වෙන්න පටන් ගත්තා, දියුණු වෙන්න පටන් ගත්තා. ඔක අවුරුදු 2000ක ඉතිහාසය තුන අපි දකිනවා. ඉතින් ඒ වගේම වෛශ්‍යකම, ලිංගික ආශ්වාදය තෘෂ්ණා කරන අය ආගමික හේතු පාවිච්චි කරලා මේ ඒගොල්ලන්ගේ සභාවන්ට එන අයව ඔය විදියට පාවිච්චි කරන්න මාදම් මේම සිදුවීමක් සිදු වුණා. අම්මෝ ලංකාවේ මොන තරම් තියෙනවා. දැන් මම කතා කරන්නේ එහෙම වෙයක් ඔය දේවගති තුමා දැන් නෑ, පණ පිට ජීවිත තුන අතරේ නෑ. අවුරුදු 2030.
ඔය වගේ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. නැතුව නෙවෙයි. මේ අද ඊයේ පටන් ගත්ත දේවල් නෙවෙයි මේවා. හැබැයි දැන් අද ලංකාවේ තියෙන තත්ත්වය මොනවාද? අද ලංකාව ආර්ථික පීඩනයකට ලක් වෙලා තියෙනවා. දැන් මම ඔබතුමාට තව දෙයක් කියන්න දැන් දෙවෙනි ලෝක යුද්ධය සිදු වුණා. 1939 ඉඳලා 1945 දක්වා දෙවෙනි ලෝක යුද්ධය සිදු වුණා. අපි හිතමු ඒ අවුරුදු 6 තුල ඉපදුණු දරුවන්. ඒ දරුවන් ඔවුන්ගේ තරුණ වියට පා තැබුවේ 60 දශකේ. දැන් 45 ඉපදලා තිබ්බනම් 60 වෙනකොට එයාට දැන් වයස 15යි. ඔව්. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා බේබි බූමර්ස් කියලා. මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා දියුණු වෙන්න. එතකොට දැන් බොහෝ පිරිමි අය නැහැ. එතකොට කම්පනය, මානසික අවපීඩනය බොහෝ දරුවන් ලෝකේ. මම කතා කරන්නේ බටහිර ලෝකේ. නැගෙනහිරේ තමයි. නමුත් බොහෝ දුරට බටහිර ලෝකේ පිරිමි අය නැති පවුල් තමයි තියෙන්නේ. ඒ නිසා බොහෝ අය මද්රාමිය වලට බැහැුණේ ඔය 60 දශකේ. මුදල් පිටිපස්සෙන් යන්න ගියේ 60 දශකේ. හරේ රාම හරේ ක්‍රිෂ්ණ දිනුනු උනේ 60 දශකේ. බීටල්ස් මියුසිකල් ගෲප් එක ගාමේ 60 දශකේ. 60 හිඳලා 69 වෙනකන් ඒ දශකයේ ඔබ බැලුවෝ මේ අද අපි මුහුණ දෙන බොහෝ ප්‍රශ්න වලට අත්‍යවශ්‍යම කියලා අපි දකින්න පුළුවන් ඒ දශකය තමයි. ඊට පස්සේ 70 ගණන් වල එන්න පටන් ගත්තා විවිධාකාර ව්‍යාජය ගැනීම. එතකොට ඒ නිසා තමයි 60 දශකයේ තමයි විලියම් බ්‍රෑන්හැම්ලත් ඔන්න ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් 70 දශකයේ අපි ගත්තොත් මිනිස්සුන්ට ඔය වගේ ඒගොල්ලන්ට ඕන උනේ හිපි කල්චර් එකක්, හිපි සංස්කෘතිය. මොකද ඒගොල්ලන්ගේ මානසික අවපීඩනයෙන් එළියට එන්න ඕනේ. ඊට පස්සේ එහෙම බලාගෙන දැන් අපි අද ගැන කතා කරමුකෝ. දැන් ලංකාවට තියෙන විශාලම ප්‍රශ්නේ මොනවාද? ආර්ථික ප්‍රශ්නය. ඩොලර් රේට් දැන් කීයද? රුපියල් 300ට එහා ගියා. ඊ අවුරුද්දේ 400ට ගියා. එතකොට මේ අවුරුදු 4-5 තුල ඔය කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක ලංකාව වැටුණා ආර්ථිකව භයානක විදියට. එතකොට දැන් හැම කෙනාටම මොනවද ඕනේ? සල්ලි. එතකොට දැන් හිතන්න බ්‍රදර් රූබන්, අද මිනිසුන්ට අංක 1 අවශ්‍යතාවය මුදල්. සපලත්වය. ඒ නිසාද ඒකට තෙල් විකුණන්නේ, ලේන්ස් විකුණන්නේ, වතුර විකුණන්නේ? ඒක නිසාම තමයි ඔය ව්‍යාජ ගුරුවරු පස්සේ මිනිස්සු දුවන්නේ. කඩවලු විකුණන පුදුම දේවල් බිස්නස් නේ කරන්නේ. ඒකට දැන් ගොඩාක් බෞද්ධයෝ කියනවා ක්‍රිස්තියානිකට බිස්නස් කරන්න කියලා. ඔය ඇත්තනේ නම් ඒගොල්ලෝ කියන්න ඕනේ. මාත් කියන්න. මමත් පාස්ටර් කෙනෙක්. මමත් කියන්නේ බොහෝ පාස්ටර්ලා අද බිස්නස් නේ කරන්නේ. ඒත් ඔබතුමා අදක්ෂයි එතනේ. කියන්නේ දැන් මම තිතාගෙන හිටියේ මෙතනට එන්නේ ඉස්සර. දැන් බලන කට්ටියට කැමතිද මම කියන දේ පිළිගන්න එපා. බෙල් බුඩ් එකට ඇවිල්ලා බලන්න. මම කියන්නේ මේ යතින්නම් මේ දේවගතිතුමා ඉන්න ගෙදර දැක්කාම ඔය අදක්ෂයිනේ. ඇයි ඉතින් මම හොඳින් ඉන්නේ. කියන්නේ ළමයිත් එක්ක ඉන්නවා. ළමවතක ළමයි ඉන්න පොඩි කාමරයක් විතරයිනේ තියෙන්නේ. අඩුම ගන්න මේ කාමර දෙකක් නැහැනේ. වැඩේ තියෙන්නේ ඔහොම නෙමෙයි ගොඩක් අය. අර දැන් මේ කැලේනේ ඉනවා ඉන්නේ. දැන් මෙච්චර ඉගෙන ගත්තා මේ ගොඩක් අය කියන්නේ. හරි මේ මාර්ථකාවට අදාළනේ. මේක කෙටියෙන් උත්තරයක් දීලා අපි ඉදිරියට යමු. ගොඩක් අය කියන්නේ මට නමක් දාලා තියනවා නෝර පැත්තේ පාස්ටර්ලා සමහරු. දැන් ඇවිල්ලා බලන්න මේක. සල්ලිකාර පාස්ටර්ලා කියලා කියනවා. මට සල්ලිකාර පාස්ටර් කියනවා. ආහා. මම ලෝකේ වටේ යනවානේ. අනේ මූ යන්නේ සල්ලි හොයාගෙන එන්න කියලා කියනවා. මම වගකීමෙන් කියනවා ඉස්සරත් කියලා තියනවා මම ඔය පිටරටයුන්ගේ සල්ලි ගන්න නෙමෙයි මං යන්නේ මගේ වියදමෙන් ගිහිල්ලා එන්නේ. ඈ ඒවා මං කාටවත් ඔප්පු කර කර ඉන්න ඕනේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. හරි හරි. ඔබතුමා කිව්වා වගේ ඇවිල්ලා බැලුවා නම් තමයි දන්නේ අපි කොහොමද මෙතන සේවය කරන්න කියලා. හැබැයි මෙහෙමයි මම කියන්නේ දෙවියන් වහන්සේ අවශ්‍යතාවය සපුරනවානේ. අනිවාර්යයි. ඉතින් ඒක කියනවානේ මේ හෙබ්‍රව් 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා නොඹලා වස්තු තෘෂ්ණාවෙන් තොරව සතු තිබෙන දේ තුල සෑහීමටපත් වෙන දිව්‍යන් වාස ඔබ අතාරින්නෙත් නැ ඔබගෙන් ඈත් වෙන්නෙත් නැ. ඒ වගේම 1 තිමෝති 6:6 තියෙන පදේ මම නිතරම කියනවා ලත් පමණින් තිබෙන දේව භක්තිය තමයි විශාලම ලාභය කියලා. දැන්
ඔය ඉස්සල්ල ඔබතුමා ඔය ප්‍රශ්නේ අහනකොට කිව්වා ඔය සමහරු දැන් කියනවා සල්ලි නැතුව සේවය කරන්න බෑ සල්ලි ඕනේ ව්‍යාපාරිකයෝ ඕ ඊයේ පෙරේද ඊයේ පෙරේද ඔව් ඒත් ව්‍යාපාරිකයන්ගේ සල්ලි ඕනේලු දැන් ඒ ඒ ඒ මතයට මම දෙන පිළිතුර මේක පට්ට ව්‍යාජ බොරු හොරුන්ගේ ප්‍රකාශනයක් ඒක ඒක තමයි මම කියන්න ඕනේ මොකද දෙවියන් ද සල්ලි නෙවෙයි ප්‍රශ්නේ දෙවියන් වහන්සේ රන් රිදී උන්වහන්සේගේ ඔව් උන්වහන්සේ අපිට කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා අඳින්න දෙනවා අපි සේවය කරනකොට අපි පයින් ගිය කාලයක් තිබ්බා පුෂ් බයිසිකලේ ගිය කාලයක් තිබ්බා මෝටර් බයික් එකේ ගිය කාලයක් තිබ්බා ත්‍රිවිල් එකේ ගිය කාලයක් තිබ්බා අපේ සේවයට අනුව දෙවියන් වහන්සේ අපිට වාහනේ දෙනවනේ අන්න ඒක තමයි සඵලත්වය මට බඩගින්නට මට කැම දෙනවනේ ඒක තමයි සඵලත්වය දැන් අද උදේ අපි දෙන්නනේ කැම කාලා ආවේ දැන් මම අහන්නේ අපි දෙන්නට අවශ්‍ය කැම ලැබුණාද ඔව් හැබැයි අපි දෙන්නම නා කෑවේ බ්‍රවුන් බ්‍රෙඩ් කෑලි දෙකයි බිත්තරයක් ඔයාට බිත්තරයයි මට බිත්තරයයි තව කේල් ගෙඩි තිබ්බා මම ඒක කෑවේ නෑ ඔයා කෑවත් දන්නේ නැහැ හරි ඒකක් බිව්වා දැන් අපි අද මොනවද දැන් අපිට මේක ප්‍රශ්නයක්ද නෑනේ ඇයි අපිට 3 කෝස් කැමක් අනිවාර්යෙන් ඕනේද දැන් ප්‍රශ්නේ තියෙන්නේ අද මේ මිනිස්සු බොරු කියලා සේවය කරන්න සල්ලි ඕනේ ව්‍යාපාරිකයන් එන්න ඕනේ සභාවට ඇයි අනිත් එවුන් නරකාදියට ගියාට කමක් නැද්ද උඹලට මට තරහ වෙන්න එපා මම අහන්නේ ඒගොල්ලන්ගේ ඔහොම කියන අයගෙන් මං අහන්නේ උඹලට ව්‍යාපාරිකයන් නොවන අය නරකාදියට ගියාට කමක් නැද්ද ඔය ව්‍යාපාරෙන් මේක විතරද එන්න ඕනේ සල්ලි 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 ඒ නිසා දැන් අවුරුදු 2000ක් තිස්සේ අපි බැලුවා එක්කෝ ලිංගිකත්වය ප්‍රමුඛ කරගෙන එහෙම නැත්තම් ප්‍රසිද්ධිය ප්‍රමුඛ කරගෙන ඔය විලියම් බ්‍රැන්හම් කරපු දේ මොනවද දන්නවද එම්පරර් වර්ෂිප් මං ඒකනේ කියාගෙන ආවේ ඔව් ඒ එදා නෙබුකද්නෙස්සර්ලා ෂල්මනෙස්සර්ලා ෆරාඕලා ඒ මිනිස්සු කරපු දේ පාස්ටර්ලා කරන්න පටන් ගත්තා විලියම් බ්‍රැන්හම්ලා එහෙමම අද රූබර්ට් ඒන්ජල්ලා අද ලංකාවේ ඉන්න අය ඔව් බෙනිගුණ කීපවතාවක් සමා වෙලා තියා තෙල්වික ගොඩ එයාම පිළිගත්තා ඔව් එම්පරර් වර්ෂි එතකොට මේ මිනිස්සු මොනවද කරන්නේ එයාව ලොකු කරගන්නවා එයාව ලොකු කරගෙන එයාගේ පාමුල වැඳ වැටි ඒ නිසා එයාට ලැබෙන ආශිර්වාද ඒගොල්ලෝ ගන්නවා ඒ නිසා මම කියන්නේ ව්‍යාජ ගුරුවරු Tamanව මහිමයට පත් කරගන්නවා තමන්ගේ වාසියට තමන්ගේ සඵලත්වයට ඒගොල්ලෝ වැඩ කරනවා මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා. කෙනත් හේගන් ටල්සා ඔක්ලහෝමා. එයා සඵලත්වය මම කියනවා මේ 20 වෙනි ශතවර්ෂයේ පටන් ගත්ත කෙනා කියලා. ඔව්. එයා තමයි පටන් ගත්තේ. ඕරල් රොබර්ට්ස් ඒකට දායක වුණා. ඕරල් රොබර්ට්ස්ගේ පයිලට් කෙනෙක් හිටියා කෙනත් කෝප්ලන් කියලා. එයා ඉතින් හැමදාම ඒරප්ලේන් එක එලවගෙන ඕරල් රොබර්ට්ස්ව ගෙනියන තැන එයාට ඇහුනේ සඵලත්වය එයාත් සඵලත්ව දේශකයෙක් වුණා ඊට පස්සේ ජෙසි ඩුප්ලාන්ටිස් ක්‍රෙෆ්ලෝ ඩොලර් ඒ වගේ බොහෝ TD ජේක්ස් මේ වගේ සඵලත්වය ගැන කතා කරන මිනිස්සු ඇමරිකාවේ ප්‍රමුඛත්වය ගත්තා ඉතින් ඒගොල්ලෝ පුතුම විදියට මිනිස්සුම මුලා කරේ ගීතාවලිය අපි කියමුකෝ 120 වෙනි ගීතාවලිය දෙවෙනි පදය දේශනා කරනවා ඊට පස්සේ කියනවා උඹලට මේ සඵලත්වය ලැබෙන්න නම් ඩොලර් 120යි 720යි අපේ සේවයට දාපන් කියලා. මොකද එයා 120 වෙනි ගීතාවලියෙන් දේශනා කරේ. අනිත් එක නම් මේ මොනවාද බයිබලයක් තියෙන ලංකාවේ 153ක් තියෙනවා මුදල් සම්බන්ධ වචන. ඒක හයිලයිට් කරලා ඒක ලක්ෂ ගණන්. ඔව් මේ මේ ලක්ෂ 9ක් 21 ඒක දෙවගති පොත දැනුවත් මම ඒකනේ මම කියන්නේ දැන් 153ක් දුකද වචන ඔය ඇයි දන්නවද අර යොහන් 21 පේතුස්ලා ගිහිල්ලා අල්ලගෙන ආපු මිනිස් මේ මාළුන්ගේ සංඛ්‍යාව 153 ආ ඒකද ඔව් ඒකයි සීන් ආ ඒකද අනිත් එක තමයි පුටු පේලි පාක් තියෙනවා ඒ පේලි පාම ඉන්න කට්ටියට විශිෂ්ටත්වය සමානයි ඒගොල්ලෝ හොඳට ඇඳගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ එහෙම නෑ නෑ දැන් කියන්නේ මම මේක කාන්නේ මේ අපහාස කරන්න නෙමෙයි ඔබ කියන්නේ ඔබට මේක දැනුවත් කරන්න අපිට හොඳ අවස්ථාවක් කියන්නේ මේ දෙවගතුමනි මට සමා වෙන්න මේ මේක එකතු කරගන්න
දැන් මම ඉගෙනගත්ත ඉතිහාසයේ ඔබ රෝමානු කතෝලික සභාව ගැන ලොකු ඉගෙනීමක් කරලා තියෙනවා. රෝමානු කතෝලික සභාවේ 1517 මාටින් ලූද කරුණු අනුපාත දක්වනවා රෝමේට පූජකවරුන් සුපභෝගී ජීවිතයක් ගත කරනගෙන. එතකොට අනිවාර්යෙන් දෙවැනි තිමෝත්ති 3 වැනි පරිච්ඡේදය තියෙනවා සුපෝගී ජීවිතයට ප්‍රිය කරන බුරු ප්‍රේපතවරුන් කියලා. දේව භක්තිය වේශ ධර්මයේ ඵලයේ ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක පුදුමයක් නෙමෙයි. ඒ වගේම ඒගොල්ලෝ මොනවාද පව් සමාව පත්‍රිකා වික්කා. ඊට පස්සේ ඒගොල්ලෝ පූජකත්වයේ නායකත්වය යටතේ වහල් කමට අනිතයව තියාගෙන හිටියා. ඒකටනේ මාටින් ලෝ විරුද්ධ වුණේ. නමුත් මේ අර කතෝලික සභාවට බැන බැන ඊට වඩා අන්ධ තත්ත්වයේනේ අර 80 රිවයිවල් එකෙන් පස්සේ ප්‍රයිවට් ජෙට් තියාගෙන ඒ කියන්නේ කතෝලික සභාවයි වර්තමාන ඔබතුමා පෙන්තකොස්ත නියෝජනය කරන නිසා බලනකොට මේ කතෝලික සභාව ඊට වඩා හොඳයිනේ දේවගති. ඒක තමයි මම කියන්නේ. දැන් මෙතන දැන් අපිට තමයි ලැජ්ජාව. තමන් අද ලංකාවට වෙලා තියෙන්නේ අද පාරේ බැහැලා අපිට ක්‍රිස්තියානි අය හැටියට පාස්ටර්ලා හැටියට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඔය අතලොස්සක පිරිසක් ඉඳගෙන මේ පුදුම ජරා විදියට විකෘති කරපු සුභාරංශයක් දේශනා කරන නිසා. ඒ වගේම 1517 විටන්බර්ග් වල එලියට ආපු මාටින් ලූතර්ගෙන් පටන් ගත්ත රිපරමාදු ඇදහිල්ල තුලින් ආපු පෙන්තකොස්ත ඇදහිල්ල කියලා අපි අද කියන මේ පෙන්තකොස්ත ඇදහිල්ල තුල එදා තිබුණු එයා මාටින් ලූතර අප්‍රිය කරපු කතෝලික ඇදහිල්ල ක්‍රමය තුල තිබුණු ඒ මුදල් තණ්හාවට වඩා විශාල වූ මුදල් තණ්හාවක් මේක තුල තියෙනවා. එතකොට මේක අද අපිට ලොකු ඛේදවාචකයක්. හැබැයි එකම යහපත සුභ ආරංචිය මොනවද දන්නවද? සුළුතරයකුයි හොරුණුයි විතරයි ඕවට දායක වෙන්නේ. ඔව් රෙපරමාදු සභාවේ මම අඩුපාඩු දකින්නේ නැහැ. මිෂනරිගේ යුගයේ ඔබතුමා උගන්ලා තිනවා. මම ඔබතුමාගේ වීඩියෝස් බලලා තියෙන මිෂනරිගේ යුගයේ බලනකොට ඒගොල්ලෝ තමන්ගේ ධනය අරගෙන විලියම් කේරි භාෂා නව ගිවුසුම භාෂාවන් 40කට පරිවර්තන කරා. සම්පූර්ණ බයිබල භාෂා 20කට පරිවර්තනය කරා. ඒ වගේම කියන්නේ විලියම් මෝල්ට් මඩකලපියා. ඒගොල්ලෝ ධනවත්තුන්. ඒ රටේ ඉඳලා අපි ලංකාවට ඇවිල්ලා ආපෝරුගේ රටට ගියන යනකොට නෝන්ලා මැරුණා මූදේ විසි කරා. එතකොට ඒ වගේ සේවාවන් කරපු ප්‍රපරමාදු සභාව එමනේ අපි ඉගෙන ගන්නෙ කන heart to god hand to man විලියම් බුතුමා කිව්වා දෙවියන් වහන්සේට හදවත දෙන්න මනුෂ්‍යට අත දෙන්න. එතකොට යේසුස් වහන්සේ දේශනා කරා මේ ආයත යමක් කරා නම් ඒ කලේ මටය කියලා දෙවියන් වහන්සේට. එහෙම නොකළොත් යක්ෂයාට දූතයාට තියෙන පාතාලි දානවා කියලා. දැන් ඒ ඉගෙනීම නෙමෙයි දෙපෙන්තකොස සභාව උගන්වන්නේ. පාස්ටර්ට දෙන්න කියලා මේ ලක්ෂරි ජී. එතකොට මිෂනරි වරුන්ගේ සේවය දැන් අයින් කරලම දාලානේ තියෙන්නේ. දැන් ඔබතුමා නම් කරපු ඒ පිරිසත් එක්ක ඔව් ජෝර්ජ් මුලර් හඩ්සන් ටේලර් මෙවැනි කට්ටිය රිචඩ් වම්බ්‍රෑන් ඔව් මේ වගේ කට්ටිය ඔක්කොම අද ඇවිල්ලා. මේ පොත් කියවන්නේ දැන් කට්ටිය. අද මේ මිනිස්සු ඇවිල්ලා. අද ඔය දේශනා කරන ඔය හොරුන්ගේ දේශනාව ඇහුවොත් ඒගොල්ලෝ මොනවද කරන්නේ? වේල්ස් වල සේවය කරපු ස්මිත් විගල්ස්වර්ත්ලා වගේ කට්ටිය. ඊට පස්සේ අපේ ජෝන් වෙස්ලි, චාල්ස් වෙස්ලි, ජෝර්ජ් වයිට්ෆීල්ඩ් මොනතරම් කැපවීමෙන් සුභාරංචිය දේශනා කරනවා. මේ මිනිස්සු කොහොමද ඉස්සෙල්ලාම නැව් නැගලා ඇමරිකාවට ගිහ සුභාරංචිය ගෙනියන්නේ? ඩීඑල් මූඩිලා කොහොමද සේවය මැසචූසට්ස් ඉඳලා චිකාගෝ වෙනකන් ගෙනිච්චේ? හඩ්සන් ටේලර්ලා කොහොමද චීනෙට සුභාරංචි ගෙනිච්චි? එතකොට මේ මිනිස්සු කියනවා මේ ලංකාව තුළ සුභාරංචි සේවය කරන්න සල්ලි ඕනේ, ව්‍යාපාරිකයන් සභාවට එන්න ඕනේ කියලා. ඩීඑල් මූඩිගේ සභාවේ ව්‍යාපාරිකයන් කී දෙනෙක් හිටියද? විලියම් කේරි ගැන ඔබතුමා කිව්වා විලියම් කේරි ලංකාවට එන්න, මේ ඉන්දියාවට එන්න, කල්කතාවට එන්න නැව් නගින්න සල්ලි නැතුව හිටියානේ. එතකොට ඒ ව්‍යාපාරිකයෝ දෙයාට යටි පිටිපස්සෙන් හිටියේ. එතකොට මේ මිෂනාරි, එතකොට අද අපි පෙන්තකොස්තකාරයෝ, මම පෙන්තකොස්තකාරයෙක් හැටියට මම යම් දුරකට ලැජ්ජා වෙනවා ඔය පෙන්තකොස්ත නම පාවිච්චි කරලා දේව සේවය ව්‍යාපාරයක් කරගෙන සල්ලි හම්බ කරන මිනිස්සු නිසා. හැබැයි මම කියන්න කැමති හැම පෙන්තකොස්තකාරයෙක්ම එහෙම නෙවෙයි. හැම පෙන්තකොස්තකාරයෙක්ම එහෙම නෙවෙයි. හැබැයි පෙන්තකොස්තකාරයින් තුලින් හොරුන් බිහි වෙන්න හරි ලේසි. ඒකයි. දැන් මම කියන්නේ දැන් මෙතෝදිස්ත සභාවෙන්. හොරෙක් බිහි වෙනවා කියන්නකෝ. මෙතෝදිස්ත සභාව මිනිහව එළියට දායි.
බැප්ටිස් සභාවෙන් ඇංග්ලිකන් සභාවෙන් ඔබතුමා නියෝජනය කරන සල්වේෂන් නාමයකින් හරි කවුරු හරි මේ වගේ පිස්සු නැටුවා නම් ඒගොල්ලෝ එළියට දායි. හැබැයි පෙන්තකොස්ත සභාවේ බයිබලේ ගත්ත එක පාස්ටර්නේ. දැන් පාරවල් වල සමහර නගරවල හන්දියක් ගානේ එක ගයක් හැර එක ගයක් පෙන්තකොස්ත සභාව. එතකොට මිනිසුන්ට හරි ලේසි ක්‍රමයක් තමයි පෙන්තකොස්ත නම පාවිච්චි කරලා අයුතු ලෙස අවංක ලෙස අයුතු ලෙස පාවිච්චි කරලා ඒගොල්ලන් ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියන්න. ඒ නිසා සැබෑ පෙන්තකොස්ත පාස්ට කෙනෙක් හැටියට පෙන්තකොස්ත මිනිස්සෙක් හැටියට මම දුක් වෙනවා අපේ නම පාවිච්චි කරලා බයිබලය විකෘති කරන හම්බ කරන මේ හොරු නිසා අපිටත් මේක ලොකු නින්දාවක්. හැබැයි මම කියන්නේ එදා එලියා දෙවියන් වහන්සේට කියනවා ස්වාමිනේ එක රාජාවලිය දාන්නේ. අනේ ස්වාමිනේ හැම කෙනෙකුගේම ඇදහිල්ල බාල් පැත්තට හැරිලා ගිහින් තියෙනවා. මම විතරයි ඉතුරු කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නෑ එලියා. බාල්ට දන නොනමපු 7000ක් ඉන්නවා. ඒ වගේ මම කියන්න මම හිතන්නේ අපි අවසානයට ලං වෙනවා නේද? අවසානයේ අවසානයට. පෙන්තකොස්තකාරයන් ගැන මම කියන්නේ. බාල්ට මුදල් තණ්හාවේ ආත්මය වන බෙලියල්ගේ ආත්මයට යක්ෂයාට ආලෝකයේ දූතයාට මුලා නොවුණු සුළු පිරිසක් පෙන්තකොස්තකාරයන් අතර ඉන්නවා. ඇත්තට එහෙම හිටපු සමහරු දැන් අර පැත්තට ඇදිලා ගිහිල්ලා ඉවරයි. ඇදිලා ගියේ උන් ඉතුරු අයවත් අදින්න හදනවා. නමුත් එදා ඔබදියා ජෙසබෙල්ගෙන් මිනිසුන්ව බේරුවා වගේ අපි පුළුවන් කට්ටිය සමහර කට්ටියව අපි ගුහාවන් වල හංගලා තියාගෙන අපේ මිනිසුන්ව බේරගෙන ඉන්නවා. අනිවාර්යෙන්. හරිද? ඒ නිසා මට තව ගොඩක් ප්‍රශ්න ආන්න මේක නතර කරන්න ඉතින් නෑ. ඉතින් මට සමා වෙලා මේකට විතරක් උත්තර දෙන්න දේවගතිතුමනි. කියන්නේ ආස්කම්. ආස්කම් කියන්නේ මේ ලොකු මාර්ථක ඕනම දෙයක් කරලා මේ ආස්කම් නිසා මිනිස්සු කියන මේක අනුමත වෙනවා. දැන් යේසුස් වහන්සේගේ ජීවිතගතත් මේ යේසුස් වහන්සේගේ සේවය ආරම්භ කරේ යොහන් බෞතිස්ත. යොහන් බෞතිස්ත මැරෙන්නේ යේසුස් වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලේ. එයාව සුව කරන්න ගියේ නැහැනේ. පළවෙනි සියවසරකට සිංහයන්ට කණ්ඩ දුන්නා කුඩා දරුවන්ව යේසුස් වහන්සේ පිළිගැනීම හේතුන් කොටගෙන. ඒ වගේම කොලොසිය මේකේ අර කට්ටිය මොනවා නීරෝ ආලෝකයට අර පණ පිටින් ගිනි තිබ්බා. එතකොට ඒ යුගයේ කැනක ක්‍රිස්තු පළ ක්‍රිස්තු වර්ෂ කැන්නේ පළවෙනි සියවස 325 වෙනකන් මේ සභා වර්ධනය එක නතර කරන්න බැරි වුණානේ. අද වෙනකොට ලංකාවේ 131.5 ක්‍රිස්තියානි, ඒකෙන් 127ක් රෝමාන කතෝලික පොඩි පිරිසක් ඉන්නේ. ලංකාවේ 102ක්වත් නැහැ. එතකොට මේ ආස්කම් මොකද්ද? කියන්නේ බයිබලයේ කියන ආස්කම් මොකද්ද? ඊට කෙටි පණිවිඩයෙන් අපි දිගටම අපි වැඩසටහන් කරනවා. මේක කියලා අපි අවසන් කරමු. ඒක තමයි මම කලිනුත් කිව්වා යක්ෂයා ආස්කම් කරනවා. දැන් 90 ගණන් වල මම යුනිවර්සිටි ඔෆ් මැන්චෙස්ටර් වල ඉගෙන ගන්න කාලේ සායි බාබා ගැන මම ගවේෂණයක් කරන්න යෙදුණා. මම හම්බෙච්ච හැම ක්‍රිස්තියානි කාරයෙක්ම වගේ කිව්වේ මට ඔය සායි බාබා හාස්කම් කරන්නේ නැහැ, ඒ බුරු. අර ડોක්ටර් කෝහුර් කියන එක්කෙනාත් ඒ බුරු පෙන්නලා දීලා තියනවා. ඔර්ලෝසු කොණ්ඩයස් හැංගලා තියලා ගන්නවා, මාල කොණ්ඩයස් හැංගලා තියලා ගන්නවා, අරවා මේවා කියලා. නමුත් මම ඒ ගවේෂණය කරනකොට මම හොයාගත්තා ඇත්තටම හාස්කම් වෙනවා කියලා. ජර්මනියේ සායිබාබා සංවිධානයේ සමාජිකයෙක් වුණා මම. මගේ නම සුරේෂ් සෙල්ව කුමරන් රාමචන්ද්‍රන්නේ. මම කිතුනේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මම ඒකේ සමාජිකයෙක් වෙලා මම ඒවට සහභාගි වෙලා බැලුවා මොනවද වෙන්නේ කියලා. මගේ දෙයනේ හාස්කම් වෙනවා ඇස් ඉදිරිපිට. සායිබාබා හාස්කම් කරපුවා ඇත්ත. ඒ වගේ යක්ෂයා හාස්කම් කරන ඒවා ඇත්ත. මතේ 24 යේසුස් වහන්සේ කිව්වා අවසාන කාලයේ ව්‍යාජ ප්‍රපේතවරු ඇවිත් හාස්කම් කරයි කියලා. මොන හාස්කම් කිව්වේ නැහැ. හාස්කම් කරයි. ඒ නිසා හාස්කම් වෙනවා කියන එක මවිත ලෙස බලන්න එපා. ඕනම ආගමක මතේ 7:22 කියනවනේ පියාණන් වහන්සේගේ කරන්න කැමතත් මම ආස්කම් කරා කියලා කට්ටිය ඇවිල්ලා කියන දේ ඇවිල්ලා කියනවා. මම ඔබ වහන්සේගේ නාමයෙන් ඔව් මම යක්කු දුරු කරා ඔබ වහන්සේගේ නාමයෙන් අනාවැකි පෙරස ඔබ වහන්සේගේ නාමයෙන් මම ආස්කම් කරා.
කරපු නිසානේ ඇවිල්ලා කියන්නේ. අනුරාධපුර පැත්තේ යේසුස් වහන්සේගේ නාමයේ දෙයිගිටි කපන මිනිස්සෙක් ඉන්නවා. අම්මා. ඉතින් බලන්න. ගීතිකා දාගෙන කට්ටඩිකම් කරන කට්ටිය. ඔව්. ඉතින් ඒ නිසා මම කියන්නේ හාස්කම් වලට ආකර්ෂණ වෙන්න එපා. සපලත්වයට ආකර්ෂණ වෙන්න එපා. දෙවියන් වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපුරාලනවනේ. ඒක තමයි සපලත්වය. ඉතින් මේ ව්‍යාජ දේවල් වලට අපි වැළකීලා ඉන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති බයිබලය. බයිබලේ නැති කිසිම දෙයක් මම වුණත් කිව්වත් විශ්වාස කරන්න එපා. හරි. දැන් මම ගොඩක් ඉතිහාසය ගැන කතා කරනවා. මම ඉතිහාස ග්‍රන්ථ වලින් අරන් කතා කරනවා. මම මිනිසුන්ට කියන්නේ මම ටල්මුඩ් වලින් කතා කරයි, මම ආවොත් වලින් කතා කරයි, මිඩ්‍රාෂ් වලින් කතා කරයි. ඒවා ඓතිහාසික ග්‍රන්ථ මිසක් බයිබලේ නෙවෙයි. බයිබලේ නැති දේවල් කවුරු කොච්චර ලස්සනට හාස්කම් සහිතව කතා කරත් ඒවා විශ්වාස කරන්න එපා කියන එක තමයි මම කියන්න ඕනේ. වින් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන සංවාදාත්මක වැඩසටහන නරඹන ඔබට මම කියන්න කැමති මේ බයිබලේ ඔබට මිලදී ගන්න පුළුවන් ඔබ කැමති භාෂාවකින්, නැත්නම් Play Store මගින් ඔබ කැමති භාෂාවකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා එහෙම කියවන්න, කියන්නේ විශේෂයෙන් කිතුනුවන් කියන අය බයිබලයේ තරමක් දැනගෙන ඔවුන් රැවටෙනවා. මේක 98% වැනි ප්‍රතිශතය ලංකාවේ ඉන්නේ පෙන්තකොස්ත සභාව නොවන අය, නැත්නම් ක්‍රිස්තියානි නොවන අය. මම කියන්න කැමති අද වැඩසටහන ඔබට තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ ඔබ සමාජයේ කිතුනුවන් ඇටියට පෙනී සිටින අය කරන දේවල් සමස්ත කිතුනුවන්ගේ මතයත් නෙමෙයි, මේ බයිබලේ මතයත් නෙවෙයි. ඒ නිසා ඔබට නිවහල්ව නිවැරදි තීරණ ගන්න පුළුවන්. සිරගෙවල් මාරු කරන්න එපා. ඔබ ඉන්න සිරගෙදරකේ තවත් කිතුනු කියන සිරගෙදරකට ඔබ වහලෙක් වෙන්න එපා. නිවහල් වෙන්න. දෙවගතිතුමනි, බොහොම ස්තුතියි ඔබ වටිනා පණිවිඩයක් අවවාදයක් අපිට ලබා දුන්නා. මේ දේ අනිත් අය දැනගන්න අපි ශෙයා කරන්න. අපි තවත් මේ වගේ වැඩසටහන් අපි දානවා. ඒක subscribe කරොත් ඔබට අපි වැඩසටහන් බලන්න පුළුවන්. ඔබට ස්තුතියි. දිව්‍යන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේකවා.